ගරු කටයුතු හාමුදුරන් වහන්සේලාගෙන් අවසර වාසනාවන්ත පින්වතුනි මාසිකව හතරවෙනි ඉරිදා දිනය විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ අප පැහැදිලි කරගෙන ආපු සතිපට්ඨාන භාවනා ක්‍රමය මීට අවුරුදු කීපයකට පෙර ඉඳලා පවත්වාගෙන ආවා. දැන් මේ පින්වතුන්ට හැමදාම පැහැදිලි කරේ බුදුහාමුදුරෝ දේශනා කරපු ආර්ය අෂ්ටාංග මාර්ගය තමන්ගේ දෛනික කටයුතු කරමින් ගෘහස්ත ජීවිතයක් ගත කරමින් වඩන්නේ කොහොමද කියලා. ඒ සඳහා ශීලයක පිහිටීමත් ඒ වගේ මේ ශීලයක් ගැන ආරක්ෂා කිරීමත් ඊළඟට සමාධිය හා ප්‍රඥාව වැඩෙන භාවනාව ප්‍රගුණ වෙන ආකාරයයි පැහැදිලි කරගෙන ආවේ. එතකොට මේ පැහැදිලි කරලා දීපුවා අහගෙන ඉඳලා හෝ ඉගෙනගෙන කාටවත් ආර්ය අෂ්ටාංග මාර්ගේ වැඩින්නේ නැහැ. එතකොට මේ බණ තියෙන්නේ ඉගෙන ගන්න නෙවෙයි. ඉගෙනගෙන විතරක් නවත්තන්න නෙවෙයි. ඒ ක්‍රියාකාරකම කෘත්‍යයක් තියෙනවා. එන්නේ කෘත්‍යේ කරන්න වෙනවා. දැන් එක කෘත්‍යයක් කරලා නිවන ලැබෙන මාර්ගයේ විදිහට බුදුහාමුදුරෝ ඒකායන මාර්ගයේ විදිහට දෙන්නේ සතිපට්ඨානෙ වැඩිමයි. ඒතර වර්තමානයේ ලංකාවේ බහුතරයක් මේ සතිපට්ඨානය වඩන්නේ කොහොමද කියන එක අනවබෝධයෙන් ඉන්නේ හින්දා විවිධ දේවල් කරන වෙලාවේ සතිපට්ඨානෙ වැඩෙනවා කියලා විශ්වාසයක් ගොඩනගනවා. එතකොට කෙනෙක් සාමාන්‍යයෙන් ලංකාවේ ඉන්න පිරිසක් ගත්තම ඒගොල්ලන්ගේ දැක්ම අවබෝධය තමන් කරන ආමිෂ පින්කම් කරනකොට සතිපට්ඨානෙ වැඩෙනවා කියලා. එතකොට දැන් ආමිෂ පින්කම කියන එකත් බුදුහාමුදුරුවෝ දේශනා කරපු නිවනට උදව් වෙන දෙයක්. නිවන් දකින්න අත්‍යවශ්‍ය දෙයක් ආමිෂ පින්කම්. එතකොට දැන් ආමිෂ පින්කමක් තුල සතිපට්ඨානයක් වැඩෙනවා කියන එක බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මයක් නෙවෙයි. එතකොට ඊගාවට පෙළක්කය හිතාගෙන ඉන්නවා මේ සතිපට්ඨානෙ වැඩෙනවා සීල් රැකීම තුල විතරයි. සීලයක් රැක්කොත් සතිපට්ඨානයත් වැඩෙනවා. දැන් ඒකත් බුදුහාමුදුරුවන්ගේ ධර්මයට අදාළ නැහැ. අනුගත නැහැ. මොකද සීල් රකින්න අය ලෝකේ බුදුහාමුදුරුවෝ පහළ වෙන්න කලින් ඉඳලා ශීලයේ උසස්කම් දැනගත්තේ ශීලයේ වටිනාකම දැනගත්තේ ඕන තරම් ශාස්ත්‍රවරු වගේම ඒ ගැන දැනුවත් වෙච්චි පුජ්‍යලුවේ හිටියා. ඒතර ශීලයකින් විතරක් සතිපට්ඨානය වැඩෙන්නේ. ඒ වගේම සතිපට්ඨානය සමත භාවනාවකින් වැඩෙනවා කියලා හුඟක් අය දැන් අර ආමිෂ පින්කමකින් සතිපට්ඨානෙ වැඩෙනවා කියලා විශ්වාස කරන අයට වැඩිය ප්‍රතිශතය වැඩි සීලයක් අපි රකින්න සීලය තුළ සතිපට්ඨානෙ වැඩෙනවා කියන එක. ඊටත් වැඩිය බහුතරයක වැරදි අවබෝධය තියෙන්නේ සමත භාවනාවක් වඩනකොට සතිපට්ඨානෙ වැඩෙනවා කියලා. එතකොට සමත භාවනාවක් වැඩෙනකොට සතිපට්ඨානයක් වැඩෙනවා නම් මේ ඇත්තටම බුද්ධත්වයේ ලබන්නේ බෝධිසත්වයේ නෙවෙයි බුද්ධකාරාම පුත්‍ර හෝ ආලාර කාලාම. දැන් එදා මීට අවුරුදු ගානකට ලංකාවෙත් එතකොට ලංකාවෙන් නෙවෙයි ඉන්දියාවෙත් එහෙම වෙන්න ඕනේ හැමදාම. මොකද සමත භාවනාව කියන එක මේ ලෝකේ අතුරුදහන් වෙන එකක් නෙවෙයි. සමාජයෙන් අතුරුදහන් වෙන එකක් නෙවෙයි ලංකාවෙන් ලංකාවේ දන්නේ නැති එක වෙනම ප්‍රශ්නයක්. ලංකාවයට මේ භාවනාවක් කියන එක දැන ගැනීමට නැති වුණාට සමත භාවනාව කියන එක ලෝකේ හැමදාම තියෙන භාවනාව. බෝධිසත්වය පහළ වෙනකොටත් බෝධිසත්වයන්ට ඒව උගන්වන්න පුළුවන් ගුරුවරුත් ඉන්දියාවේ හිටියා දැනුත් ඉන්නවා. ඒක තමයි සමත භාවනාවේ සාමාන්‍ය ස්වරූපය. දැන් සමත භාවනාවක් වඩනකොටත් එහෙනම් සතිපට්ඨානයක් වැඩින්නේ. මේ සතිපට්ඨානය කියන දේ හොයා ගැනීම අවබෝධ කර ගැනීම තමයි එහෙනම් බුදුහාමුදුරන්ගේ බුද්ධත්වය. බුද්ධත්වයෙන් අවබෝධ කරගත්තේ නිවන් දකින ඒකායන ක්‍රමය. ඒ ක්‍රමයට ළඟා වෙන්න හැබැයි
බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අමතර සුදුසුකම් තුනක් සම්පූර්ණ වෙලා තියෙනවා. ඒකේ පහළම තියෙන සුදුසුකම තමයි ආමිෂ පින්කම් කරලා තියෙන කෙනෙක් වෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. දැන් වර්තමානයේ ආමිෂ පින්කම් කිරීම කියන එක නෙමෙයි මෙතන ප්‍රධානත්වයේ බුදුහාමුදුරුවෝ දෙන්නේ. ආමිෂ පින්කම් ඉස්සර කරේ නැත්නම් මිනිස්සෙක් වෙන්න බෑ. එතකොට මිනිස්සෙක් වෙච්ච කෙනාට මේ මිනිස්සත්වය ආරක්ෂා කරගන්න තව විදිහකින් ආමිෂ පින්කම් උදව් වෙනවා. එතකොට අද නිවන් දකින්න බැරි නම් මේ ජීවිතේ බැරි නම් ඊගාව ජීවිතේ නිවන් දකින්න සුදුසු සංසාරගත සත්වෙක් වීමට ආමිෂ පින්කම් උදව් වෙනවා. එහෙනම් ආමිෂ පින්කමේ නිවනට තියෙන දේ වර්තමානයේ නෙවෙයි. ආමිෂ පින්කමෙන් කරන්නේ අනාගතේ නිවන් දකින්න සුදුසුකමක් හදන. දැන් ඒක දන්නේ නැති අය ආමිෂ පින්කම් කරන වෙලාවේ සතිපට්ඨානෙ වැඩෙනවා කියලා හිතාගෙන බොරු මතයක් හදාගන්නවා. එතකොට අනාගතේ නිවන් දකින්න උදව් වෙන දෙයට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පාරමිතා කියලා. එහෙනම් මේ ආමිෂ පින්කම් වල තියෙන්නේ පාරමිතා ගුණ. ඒක නිසා වෙන තමන් ඒ කරන ආමිෂ පින්කම් අතහැරීම සුදුසු නෑ කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මොකද සුදුසු නැත්තේ මේ වෙලාවේ වර්තමානයේ සතිපට්ඨානයක් වඩන්න බැරි හැම වෙලා අවස්ථාවකම අඩුම ගාන ආමිෂ පින්කමක වන් නිරත වීම කවදා හරි නිවන් දකින්න උදව් වෙනවා. එතකොට අනාගතයේ නිවනට ලං වෙන්න තමන්ගේ සුදුසුකම් හැදෙන ගතිය හැදෙන ක්‍රමයක් තමයි ආමිෂ පින්කමේදී. ඒ වගේම ඊගාවට බුදුහාමුදුරු පෙන්නන්නේ සීලය. එතකොට සීලයෙන් නිවන් දකින්නේ නැහැ කවුරු. සීලයෙන් විතරක් නිවන් දකින්න බෑ. නමුත් සීලයක් නැතුව නිවන් දකින්නත් බෑ. එතකොට සීලය ආමිෂ පින්කමෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග වෙඩින්නේ නැහැ. සීලයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග තුනක් වැඩෙනවා. එහෙමනම් සීලය කියන එක වර්තමානයේ නිවන් දැකීමට අත්‍යවශ්‍යයි. එතකොට ආමිෂ පින්කමක් කරන වෙලාවක කවුරුවත් නිවන් දකින්න බෑ. ඒක වැරදි. ඒක ධර්මානුකූලව සම්පූර්ණ වැරදි. මොකද ආමිෂ පින්කමක් කරන මොහොතක නිවන් දකින්න බෑ කාටවත්. සම්මා දිට්ඨිය ලබන්න බෑ. ඒ වුණාට වර්තමානයේ මේක වරද්දගෙන ආමිෂ පින්කම් ඇතුළේ සෝවාන් වෙච්ච පිරිස ඉන්නවා ලංකාවේ. එතකොට දැන් ඒ කියන සම්මා දිට්ඨිය බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුගත වෙන්න බෑ කොහොමද? මොකද ආමිෂ පින්කමක් තියෙන තැන ආර්ය අෂ්ටාංග මාර්ගයේ එකංගයක්වත් වැඩෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග වැඩෙන ඒවා ප්‍රතිපත්ති කියලා කියනවා. ආමිෂය කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නේ නැති අනාගතේ නිවනට උදව් වෙන ධර්මතා. එහෙනම් ආමිෂ පින්කමක් කරන වෙලාවක නිවන් දකින්න බෑ කාටවත්. එතන ආමිෂ පින්කමක් නම් තියෙන්නේ එහෙම බෑ. ඒක දැනගන්න ඕනේ. මේවා වරද්දගෙන තමයි දැන් මේ රටේ ලොකු ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. එක එක විදිහට පූජා තිබ්බම නිවන් දකින්නවා කියලා කියන පිළක් අය. පිළක් අය කියනවා පොල් තෙල් පහන පූජා කරනකොට නිවන් දකින්නේ නැහැ. අබතෙල් පහන පූජා කරනකොට නිවන් දකින්නවා. දැන් මේ වගේ මතවාද ඒ මතවාද කියන මිනිස්සු වගේ මේවට රැවටෙන මෙච්චර පිරිසක් ඇති වුණේ මොකද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ පාඩම් කරේ විභාග සාතිකයක් ගන්න. ඉතින් ඒ විභාග සාතිකයක් ගන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ පාඩම් කරපු ඕන කෙනෙක් ඕන බොරුකාරයෙකුට අහුවෙන්න පුළුවන්. තේරෙනවනේ? මොකද බුදුහාමුදුරුවෝ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දේශනා කරලා තියෙන එක කෙනාට විභාග සාතික ගන්න නෙමෙයි. මේක දේශනා කරලා තියෙන්නේ සංසාර විමුක්ති මාර්ගයකට. එතකොට සංසාර විමුක්ති මාර්ගයට දේශනා කරපු දෙයක් සංසාරයේ හදන්න තමන්ගේ පැවැත්ම සඳහා යොදාගන්නේ සෑම දිනාටම ධර්මයේ සර්පේ. එතකොට ඒ සර්පයා අපාකාල තමයි අර වගේ දේවල් වෙන්නේ. දැන් මෙතෙන්දී පැහැදිලිව දැනගන්න ඕනේ සමත භාවනාව කරා කියලා නිවන් දකින්නේ කවුරු.
සීල් රැකලා කියලා විතරක් නිවන් දකින්නෙත් නෑ. හැබැයි සීල සමාධි ප්‍රඥාය වැඩුවොත් නිවන් දකින්න. ඒ කියන්නේ සීලයක් නැතුව සමාධියක් වැඩෙන්න බෑ. සමාධියක් නැතුව ප්‍රඥාව වැඩෙන්න බෑ. ඒක නිසා මේ තුන එකට යන්න වෙනවා. මේ තුනම දැන් සීලයේ හැර සීලේක පිහිටපු කෙනේ සීලේ ප්‍රතිත්තාය නරෝ සපඤ්ඤා. සීලේක පිහිටපු මිනිස්සේ බුදුහාමුදුරෝ දේශනා කරන විදිහට සමාධිය හා ප්‍රඥාව කියන දෙකම එකට වැඩෙන සතිපට්ඨාන භාවනාවක් වැඩුවොත් චිත්තම් පඤ්ඤංච භාවය ආතාපි නිපකෝගිවික්කු සෝයිමං විජටේ ජට. අන්න එහාට පුළුවන් මේ සංසාරය ගැටේ විසඳ ගන්න. සංසාරය ගැටයක් කියලවත් සංසාරය මොකක්ද කියලවත් දන්නේ නැති කෙනෙකුට විසඳන්න දෙයක් නැහැ මේ. සංසාරය බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ තනි වචනේ සංසාරයේ තියෙන එක ලක්ෂණයයි. සංසාරයේ වෙන ලක්ෂණ නැහැ. සංසාරය තුල තියෙන දුකයි. එන සංසාරයේ දුකයි. එහෙනම් මේ දුකේ ගැටය තමයි ගැටලුව තමයි විසඳෙන්නේ සීලයක පිහිටලා සමාධිය හා ප්‍රඥාව වැඩි වීම. එතකොට සීලයක පිහිටලා සමාධිය වඩා ගන්න පුළුවන් සමත භාවනාවක. නමුත් ප්‍රඥාව වැඩෙන්නේ නැහැ සමත භාවනාව. දැන් සීලයක පිහිටපු කෙනෙකුට ඕන සමාධිය හා ප්‍රඥාව දෙකම වැඩෙන භාවනා සතිපට්ඨාන භාවනාව. සතිපට්ඨාන භාවනාවක් වැඩුවොත් සීල සීලයක පිහිටලා ඉන්න කෙනාට ඒ සමාධිය හා ප්‍රඥාව ඒ කමඨහණෙන් උදා වෙන්න ඕනේ හරියට කරනවා. ඒක තමයි නිවන් දකින්න ඒකායන ක්‍රමය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. එතකොට දැන් මේක නොදන්න අය විවිධ ක්‍රමවලට තමන් කරන එක හරි කියලා ඉදී කරනවා. ඒක එතකොට ධර්මානුකූලව එහෙම කරන්න හිතෙන්නේ ඇයි? අර ආර්ය අෂ්ටාංග මාර්ගයේ එහෙම පාඩම් කරේ, චතුරාර්ය සත්‍ය පාඩම් කරේ, විභාග සාතික ගන්න ඉන්නේ. දැන් ඒකට දීපු එකක් නෙවෙයිනේ මේවා. එහෙම කරලා අවුරුදු 50-60 ගෙව්වට පස්සේ ඒ දිට්ඨිය හක් කරන්න පුළුවන්. බෑ. අර බොරුම කර කර යන්න වෙනවා. දැන් මෙතෙන්දී අපි පැහැදිලිව කියා දුන්න දිගින් දිගටම බොහොම සරල භාවනාවක්. සතිපට්ඨාණයට අනුගත බොහොම සරල භාවනාවක්. කාටත් ලේසියෙන් කරන්න පුළුවන්. ඉඳගන්නේවත් නැතුව කරන්න පුළුවන් භාවනාවක්. මොකද ඉඳගෙන කරන භාවනාවලින් කරගත්ත විනාශය අපි දැකපු හින්දා. ඒකේ තියෙන බොරුව ඉඳගෙන භාවනා කරගලා රටේ මිනිස්සු අපේ ලංකාවේම අය කොයි තරම් මේ භාවනාව පිළිබඳ විකෘති. ඒ කියන්නේ වැඩක් නැති විකෘති ධර්ම එළියට දරන් තියෙන. එතකොට කොච්චර ඒවැ වැරදි වලට අහු වෙලා තියෙන. හිතන්නේ ඒ කරත් අපි කරන එකෙන් සතිපට්ඨානෙ වැඩෙනවා කියලා. දැන්නේ ප්‍රශ්නේ හින්දා අපිත් ඉස්සෙල්ලා ඉඳගෙන භාවනාව උගන්වලා අර වැරදි කරන පිරිස් වැඩියෙන් දැක්ක හින්දා නොමග යන හින්දම ඊට පස්සේ මේකට ප්‍රතිකර්මයක් විදිහට පහසුවෙන් කරගන්න පුළුවන් විදිහට සක්මන් භාවනාව විතරක් කරන්න පැහැදිලි ගැන්වීම් කරගෙන ඉන්න. ඒක සාර්ථකයි. මොකද වරදින්න විදිහක් නෑ. වැඩි වැරදීම අඩු. කරන්න කම්මැලිකම තියෙන අයට බෑ. ඉතින් මේ විදිහට ගියාම ඒතකොට සක්මන් භාවනාවෙන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන හැටි තමයි අපි දිගටම පැහැදිලි කරේ. ඒ භාවනාවේ කමනහන් ස්වරූපය ගැන එවෙන් එන මගදී ඇතිවන ප්‍රශ්න හුඟක් සාකච්ඡා කරලා දුන්නා. දැන් අද දවසේ බලාපොරොත්තු වෙනවා බුදුහාමුදුරු මේ නිවන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩුණොත් ලැබෙන්න ඕනේ නිවන. සංසාරයේ දුකයි. දුක නැති තැනක් තියෙද එතන නිවනයි. දැන් මෙහිම මේ නිවනට යන ඒකායන ක්‍රමය ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩීම කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. කෘත්‍යයක් විදිහට තියෙනවා නම් නිවනට යන ඒකායන ක්‍රමයේ සතිපට්ඨානෙ වැඩීම කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඊට පස්සේ නිවනේ ස්වરૂපය මොකක්ද කියලා විවිධ විදිහට බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා ඔය ත්‍රිපිටකයේ තුල අන්තර්ගත සූත්‍රවල.
එකට හේතුව තමයි මේ නිවන ගැන විවිධ පුජ්‍යලයේ අහපු දේවල් හින්දා ඒගොල්ලෝ ලබාගත්තේ බොරු නිවනක් වැඩක් ඒ කියන්නේ එතන සංසාරයක්ම නිවන කියලා සලකපු අධ්‍යාත්මික අය හිටියා පුහුණු අය හිටියා ඒ අයගේ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් බුදුහාමුදුරුවෝ පෙන්වන නිවනේ ස්වභාවය ගැන නොඑක් ආකාරයෙන් සූත්‍රවල තියෙනවා එක එක පුජ්‍යලයන්ගේ ප්‍රශ්න අනුව විස්තර කරපුවක් තියෙනවා නැත්නම් පොදුවේ කාටත් තේරෙන්න ධර්ම කාරණා ගලපලා දේශනා කරපුවක් තියෙනවා දැන් නිවන පිළිබඳ වචන විශාල සංඛ්‍යාවකින් ඒ වගේම විශාල අර්ථ දැක්වීම් වලින් හා න්‍යාය ක්‍රම වලින් බුදුහාමුදුරුවෝ නිවන මෙන්න මේ වගේ එකක් කියලා දේශනා කරලා තියෙනවා නමුත් ත්‍රිපිටකයේ දිහා බැලුවම බුදුහාමුදුරන්ගේ දේශනාවල තියෙනවා මේ නිවන කියන එක තනි වචනෙන් දේශනා කරලා තියෙනවා නිවන කොහොමද ලැබෙන්නේ ලැබෙන කෘත්‍යය නම් සතිපට්ඨානයේ වැඩිමයි ඒ සතිපට්ඨානයේ වැඩිමේ කෘත්‍යය තුළ සිදු වෙලා ඒක සම්පූර්ණ වෙනකොට නිවන් දැකපු පුජ්‍යලයා තුළ දකින්න පුළුවන් ලක්ෂණ ගැනයි අර සූත්‍රවල තියෙන්නේ නිවන ගැන තියෙන සූත්‍රවල තියෙන්නේ නිවන් දකින ක්‍රමයක් නෙවෙයි ක්‍රමයේ එකමයි සතිපට්ඨානයේ වැඩෙන ඒ සතිපට්ඨානේ වඩාගෙන යනකොට ඒ දේ හරියට වැඩුණාට පස්සේ ලැබෙන ඵලය ප්‍රතිඵලය ගැනයි නිවන විස්තර වෙන්නේ. ඒතර තනි වචනයකින් මේ ප්‍රතිඵලය ගැන විස්තර කරන තැන්වලදී මෙන්න මේ වචන තුන සූත්‍ර පිටකයේ හැම තැනම වගේ පැහැදිලි වෙනවා. මොකද්ද? රාගක්ඛයෝ නිබ්බාන. මොන නිවන තනි වචනයකට ගත්තා. නිවන කියන ධර්මයේ රාගය ෂය වීම තුළ තියෙනවා. ඒ වගේම ඒක තනි දෙයක්. දැන් රාගය ෂය වෙච්ච තැන නිවන තියෙනවා. මෝහක්ඛයෝ නිබ්බාන. මෝහය ෂය වෙච්ච තැන නිවන තියෙනවා. ඒ වගේම දෝසක්ඛයෝ නිබ්බාන. දේශය කියන ධම්මය ෂය වෙච්ච තැන නිවන තියෙනවා. දැන් මේ ඉස්සෙල්ල දැනගන්න ඕනේ මේ බුදුහාමුදුරෝ රාග දේශ මෝහ කියන්නේ මේක තව විදිහකට කියාකි ලෝභ දේශ මෝහ කියන්නේ මේකමයි දැන් බෞද්ධ විදිහට දන්නවා ලෝභ දේශ මෝහ කියන්නේ අකුසල මුල් එන රාග දේශ මෝහ කියන්නේ අකුසල මුල් අකුසල් නෙවෙයි අකුසල් කියන්නේ ජාතිය රාග දේශ මෝහ නෙවෙයි අකුසල් කියන ජාතිය තියෙන්නේ රාගදේශ මෝහ වලින් හැදිච්ච කායික ක්‍රියා හා වාචසික ක්‍රියා හා මානසික ක්‍රියා ටික. ඒ කියන්නේ රාගදේශ මෝහ වලින් ගොඩ නැගුණු ඒවා කලවම් වෙච්ච කායික ක්‍රියා. ඒක අකුසල්. දැන් රාගදේශ මෝහ කියන මූලයන්ගෙන් ඒවා කලවම් වෙලා සකස් වෙච්චි වාචසික ක්‍රියා ටික අකුසල්. ඒ වගේම රාගදේශ මෝහ ආදී දේවල් කලවම් වෙලා හැදිච්චි මානසික ක්‍රියා. ඒ ටිකත් අකුසල්. ඒතර රාගදේශ මෝහ කියන්නේ අකුසල් නෙවෙයි අකුසල් මුල් කියන. ඒක විදියකින් ඒක දන්න. දැන් බුදුහාමුදුර දේශනා කරනවා රාගක්ඛයෝ නිබ්බාන. ඒ කියන්නේ මේ අකුසල් මුල් වලින් එක මූලයක් සම්පූර්ණයෙන් විනාශ වුණාද එතන නිවනයි. අකුසල් මුල් තුනයි තියෙන්නේ. ඒ අකුසල් මුල් තුන විනාශ වෙච්ච එකක් හරි සම්පූර්ණයෙන් විනාශ ඡය වීම රාගක්ඛයෝ. දැන් මේ දේ ධර්මානුකූලව බැලුවොත් ඉගෙන ගන්න ඕන දෙයක් තියෙනවා මේක විභාග කොමසාරිස් ගිය දැනුමට හරියන්නේ නැහැ රාතික ආහාරයට වැඩන්නේ රාතික ගන්න ධර්මීය පාඩම් කරපු අය කියත බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ වෙන්න බෑනේ ඒගොල්ලෝ විභාග කොමසාරිස් ගිය ශ්‍රාවකයෝ මොකද සාතිකේ වටින්නේ කාට තේරෙනවනේ ඉගෙන මේ ධර්මයේ තියෙන්නේ විභාග පාස් කරන්නවත් ඉගෙනගෙන ඒකෙන් තමන්ගේ ජීවිතාව සකස් කරගන්න නෙමෙයි
රාග දෝෂ මොහ කියන ඒවා පොතේ කියන එක නෙවෙයි. රාග දෝෂ මොහ කියන්නේ තමන් ළඟ තියෙන එක. පොතේ තියෙන එකක් කියලා දැනගත්තාය තමයි මන් ළඟ නෑ අරකි ළඟ තියෙනවා කියලා රඟපාන්නේ. විභාගකාරය. තේරෙනවද? ඒ රඟපාන්නත් උදව් වෙන්නේ මොකද්ද? දේශයමයි. එතකොට දැන් මේක ෂේ කරන්න පුළුවන්. දැන් රාගදේශ මෝහ ෂේ කරන්න කියන කතාවයි රාගදේශ මෝහ කියන ඒවට තව කරන්න පුළුවන් ಜಾති දෙකක් තියෙනවා. ෂේ කරනවා කියන්නේ නැත්තට නැති කරනවා සමූල ඝාතනය වෙනවා. රාගක්කයෝ කියන්නේ රාගයේ සමූල ඝාතනය. ආයේ එක කොටසක් මොකක්වත් නිතින්න බෑ. එතකොට සමූල ඝාතනයක් වෙන මේ මූල වල ඊට මෙහා කරන්න පුළුවන් ජාති තියෙනවා. හැබැයි ඒ කරන්න පුළුවන් අකුසල මුල් වලට නෙවෙයි මොකවත්. අකුසල මූලයෙන් හටගත්තේ අකුසලයට කරන්න පුළුවන් ජාති තියෙනවා. තේරෙනවද? දැන් අකුසලයයි අකුසල මූලයයි කියන්නේ දෙකක්. එතකොට මූලයෙන් අකුසල් 10ක් උපදිනවා. මේ අකුසල් 10ට කරන්න පුළුවන් ජාති තියෙනවා. ඒතර අකුසල් 10ට මොනවහරි කරා කියලා අකුසල් මූලයට මොකව වෙන්නේ? තේරෙනවද? දැන් මොනවහරි පොළොවේ යට අලයක් තියෙනවා. මේ අලෙන් කොණ්ඩියනවා, පැලවෙනවා. දැන් පැලුණාට පස්සේ මේ පැලේ කපලා දානවා. උඩින් පුච්චලා දානවා. අර අලේට මොකක් කරේ වෙනවද? නෑ. දැන් අර රඟපාන කට්ටිය කරන්නේ ඔන්න ඔය ක්‍රියාව තමයි. රාගය ෂේවෙන්න කියලා, මෝහය ෂේවෙන්න කියලා අර එළිය දින එක කපනවා. කවන්න මොනවද කපන්න මහන්සි ගන්නෙ? අකුසල් මුල් වලින් උපදින අකුසල් ටික. අකුසල් තියෙන්නේ එක්ක කායික ක්‍රියා. දැන් කායික ක්‍රියා වශයෙන් වාචසික ක්‍රියා වශයෙන් තියෙන අකුසල් ටික රකින්නවා. ඒක අවශ්‍යයි. එතකොට හැක්කම් මොකද්ද වෙන්නේ? අකුසල මූලියට මොකවව වෙන්නේ? අකුසලේ නවතින. අකුසලේ නවතිනකොට සතරපායේ විපාක අඩු වෙනවා. දැන් අකුසලෙන් කරන්නේ 아무ත දෙන්නේ සතරපායේ විපාක දෙන්න පුළුවන් සංසාරයක් ගොඩ නගන එක. දැන් කායික ක්‍රියාවලින් රැකලා සීලෙන් කරන්නේ එච්චරයි. අකුසල් මූලයට මොකක් කරන්නේ නැහැ සීලෙන්. කායික හා වාචික අකුසල් හතට බලපෑම් කරනවා. ඔක මතක තියාගන්න. එතකොට සීල් රැකලා නිවන් දකින්න බෑ කියන්නේ රාගක්කයෝ නිබ්බානංක කියන එකට රාගය ෂේ කරන්න බෑ සීලෙන්. සීලෙන් කරන්නේ රාගය රාග මූලයෙන් ඇති වෙන කායික වාචික අකුසල් ටික කපලා දාන්න. ඉතින් එන්නේ එක කප කපා ඉන්න. ඔක ටිකක් කාලේ ඒ වගේ කරපුවා ඉතින් සුදු රෙද්දක් ඇඳගෙන රට පුරා ඇවිද ඇවිද ඌ කර කර ඇවිදිනවා. කියන්නේ අපි නිවන් දකින්න ඒක යන මාර්ගය යනවා. කරලා තියෙන්නේ මොකද්ද? කරලා තියෙන්නේ අකුසල් මුල් වලට මොකක් කරලා නැහැ. අකුසල් මුල් වලින් හටගන්නේ කායික හා වාචික ක්‍රියා ටික. ඕ යා ප්‍රයකලා තේරෙනවද? ඒකෙන් නිවනක් නැහැ. ඒ වගේම තව අකුසල් මූලයෙන් හටගන්නේ දෙයක් සංකල්පනාවල ඇති වෙනවා. ඒ සංකල්පනාවල ඇති වෙන අකුසල් මූලයෙන් හටගන්නේ දේ තමයි අවිද්‍යාව ව්‍යාපාදේ. ওই දෙක රකින්න බෑ කාටවත්. දැන් මේ ඉඳගෙන ඉන්නවා, ඉඳගෙන ඉන්නකොට ධනි ශරීරෙනවා, ඒකට අකමැති. ඕක රකින්න පුළුවන් කාටද? දැන් ඉඳගෙන ඉන්නවා, කොන්ද රිදෙනවා. ඒ රිදෙන එක අකුසලයේ දන්නේ නැතුව. ඕක තමයි දුක. නමවෙනි අකුසලයේ රකින්න පුළුවන් කාටද? කොන්දක් තියෙනවා නම් රකින්න බෑ. කොන්දක් නැත්නම් රැකගන්න. දැන් කකුලක් තියෙනවා නම් කකුල රිදෙන එක රකින්න බෑ.
තේනවනේ නවවෙනි අකුසලිය. නමුත් දැන් කාට හරි බණින එක රැක්කේ, ගහන එක රැක්කේ, මරණ එක රැක්කේ. මරණ්ඩ හිතෙන එක රකින්න බෑ. තේරෙනවනේ ගහන්න හිතෙන එක රකින්න බෑ. එතනත් අකුසලිය. ඒ හපංකම් කරාට මොකක් කරන්න බෑ ඒක. තේරෙනවනේ. දන් දුන්නට ඕක කරන්නේ බෑ. සිල් රැක්කට පුළුවන්ද බෑ. එහෙනම් අකුසල් මුල් නෙවෙයි අකුසල් මුලින් ඇතිවෙච්ච අකුසල් දෙකක් රකින්න බෑ. ඒ දෙකට කරන්න කියන්නේ කරන්න පුළුවන් යටපත් කරන්න විතරයි. එහෙනම් අකුසල් මුල් වලට කිසි දෙයක් නොකර ඒ මුලින් උපදින අකුසල් 10න් 7ක් රැක්කැකි 2ක් යටපත් වෙයි. එතකොට අකුසල් 10න් අකුසල් රකින්න පුළුවන් 7 රැකීම සබ්බ පාපස් අකරණං කියන ගුණය කියලා මම පැහැදිලි කරා. නැහ සබ්බ පාපස් අකරණං ගුණේ තියෙන්නේ සියලු පව් දුරු වෙච්ච ගුණේ තියෙන්නේ අකුසල් මුල් වලින් මුලට මොකක් කරලා නෙවෙයි අකුසල් මුල් වලින් උපදින කායික හා වාචික අකුසල් 7 දුරු කරපුවා. ඒක දුරු කරන්න සුදුරෙද්දක් ඇන්දට බෑ. තේරෙනවද? ඔයගොල්ලන්ට මෙතන ඉඳලා ඔය අකුසල් 7 දුරු කරන්න නම් කටවහගෙන ඉන්න. කට ඇරිය හැටි මෙහිදී 7 වෙනි අකුසලිය. ඕක දන්නේ ඕක දැනගන්න පුළුවන් විභාග කොමසාරිස් ශ්‍රාවකයන්ට. මෑනේ ඉතින් හැමදාම රත්යාලු ගහන්නේ කියෝ කියෝ. තේරෙනවද? සබ්බ භවසා කරණම් වෙන්න බෑ. මහාන මධ්‍යස්ථානේ කතා කරපුවා. නමුත් මේ බණ ඉවරනකොට පැත්තකට ගිහින් කරන්නේ මොකද? 7 වෙනි අකුසලය රංචු ගැහිලා කරන එකයි. ඒ තනියෙන් කරන්න බෑ මේ අකුසලේ රා අඩු ගන්න දෙන්නෙක් වත්. එක්කිනාම එක්කිනාට දැන් කර හැකි දිනුනු හින්දා මොකද රටේ ඉන්න ඕන මේකෙක් ඉන්නවා ඔය ළඟ තියෙන බෑග් එකේ ෆෝන් එක ඇතුලේ. නෑ අර මුල්ලකට ගිහින් කතා කරන්න. තේහනවනේ. එහෙම කතා කරලා රාගක්කයෝ වෙලා. ඒකයි පුදුම. මේ කියන මේ බුදුහාමුදුරුවෝ කියන ධර්මයේ වැඩිලා. නිවන් දැකලා සම්මාදිට්ඨිය ලැබලා. ඒක වෙන්න බෑනේ. ඉතින් බුද්ධ වචනයට පිටින් කොහොමද ඒ වගේ? දැන් එතන ධර්මයේ පිළිවඳ නොදිනු වච්චා. දැන් අකුසල් 7ක් එහෙනම් රකින්න පුළුවන් අකුසල් 2ක් යටපත් කරන්න පුළුවන් තව එකක් රකින්නත් බෑ යටපත් කරන්නත් බෑ එතන කරන්න පුළුවන් අවබෝධ කරගන්න ඒ මිත්‍යා දෘෂ්ටිය කියන අකුසලය හැබැයි මිත්‍යා දෘෂ්ටිය ඇති කරන්නේ රාග දේශ මෝහ කියන මූලයමයි අවිද්‍යා ව්‍යාපාද කියන සංකල්පීය අකුසල් 2 ඇති කරන්නේ රාග දේශ මෝහමයි කායික හා වාචසිකව ඇතිවෙන සතුම් මැරීම ආදී අකුසල් 7 ඇති කරන්නේ රාග ද්වේෂ මෝහමයි. එහෙනම් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ නිවන තියනවලු රාගක්ඛයෝ නිබ්බාන. රාගය විතරක් අහක් වුණත් ෂේ කරොත් නිවන තියෙනවා. ඒ වගේ බුදුහාමුදුරුවෝ තව විදිහකට වෙනම දේශනා කරනවා මෝහක්ඛයෝ නිබ්බාන. මෝහය විතරක් අහක් කරත් නිවන තියෙනවා. දෝසක්කයෝ නිබ්බාන දේශී විතරක් අහක් කරොත් නිවන තියෙන. එහෙනම් මේ අකුසල් මුල් තුන එකක් අහක් කරන්න බෑ අනිත් දෙක ඉතුරු කරලා. බෑ බුදුහාමුදුරන්ගේ ධර්මයේ වචනයේ මුලමැදක පිරිසුදු. එහෙනම් රාගක්කයෝ නිබ්බානං කියනකොට රාගය කවුරු හරි සම්පූර්ණයෙන් ෂේ කරොත් එතන ලෝභය කියන්නේ මෝහයයි දේශයයි ෂේ වෙන්නේ. මේ එකක් විතරක් ෂේ කරන්න බෑ මේ තුන. මේ මූල හැදිලා තියෙන්නේ එහෙමයි. දැන් අපි බලන්න ඕනේ මේ අකුසල් මුල් කියන ඒවා මොනවද? රාග දේශ මොහ නැත්නම් ලෝභ දේශ මොහ කියන්නේ මොනවද? මේක කායික කොටසක්ද? වාචික කොටසක්ද මේ? නෑ. මානසික කොටසක්ද? ඒක ඇත්ත.
මානසික කොටස් වල දෙපැත්තක් තියෙනවා. සිත හා සිතුවිලි. රාග දේශ මොහ කියන්නේ සිද්ද නෑ. අකුසල් මුල් කියන්නේ ඒවා හෝ කුසල් මුල් අනිත් පැත්තේ තියෙන්නේ. මේ කුසල් මුල් වලට කතාවක් නෑ මෙතන. නිවන පිළිබඳ කුසල් මුල් එක්ක සම්බන්ධයක් නෑ. තේරෙනවනේ? අකුසල් මුල් නැති තැනයි නිවන තියෙන්නේ. එතකොට දැන් අකුසල් මුල් කියන රාග දේශ මොහ එහෙනම් කයේ කොටසකුත් නෙවෙයි, වචනේවත් නෙවෙයි, වචනවල තියෙනේවත් නෙවෙයි. මනසේ තියෙන එක. මනස කියන එක හැදෙනකොට සිත හා සිතුවිලි. සිත තුල හටගන්නේ සිතුවිලි. සිත තුල හටගන්නේවා ධම්ම කියනවා. එහෙනම් මේ අකුසල් මුල් මොනවද? ධම්ම. තේරෙනවනේ? සිතක් නෙවෙයි ලෝභය කියන්නේ. දේශය කියන්නේ සිතක් නෙවෙයි. සිත තුල හටගන්නේ ධම්ම. එතකොට දැන් සිත තුල හටගන්නේ ධම්මයක් ගැනයි මේ නිවන තියෙන්නේ. නිවන ගැන විග්‍රහ කරන්නේ. දැන් මේ දේශනාව තුලින් පැහැදිලි වෙනවා එක දෙයක්. අකුසල් මුල් තුනෙන් එකක් තනිකර අහක් කරන්න බෑ, අනිත් දෙක ඉතුරු කරලා. තේරුණා නේද? එකක් අහක් වෙනකොට අනිත් දෙකත් අහක් වෙන්න ඕනේ. නැත්නම් තනි වචනයෙන් නිවන පිළිබඳ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නැහැ. රාගක්ඛයෝ නිබ්බාණං කියලා දේශනා කරන්නේ. ඒක තේරුම රාගයේ සේවෙනවා නම් සම්පූර්ණම දේශයයි මෝහයයි සේවෙන්නම ඕනේ. මේ තුන අතර සම්බන්ධය. මේ රාග දේශ මෝහ සේවෙන ඒකායන ක්‍රමය සතිපට්ඨානයේ වැඩිමයි. රාග දේශ මෝහ කියන අකුසල් මුල් තුනම යටපත් කරන ක්‍රමය සමත භාවනාව. ඔන්න දෙකේ වෙනස. සමත භාවනාවෙන් කරන්නේ රාග දේශ මොහ ශේ කරනවා නෙවෙයි යටපත් කරනවා. පස්සේ ප්‍රයෝජනෙට ගන්න හංගනවා. තේරුණානේ? දැන් ඔය පස්සේ ප්‍රයෝජනෙට ගන්න හංගපු අය තමයි උද්ධකාරාම පුත්‍රයි ආලාර කාලා. ඒගොල්ලෝ නිවන කිව්වේ රාගදේශ මෝහ ශේ කරලා නෙවෙයි, රාගදේශ මෝහ හංගලා. තේරෙනවද? ඉතින් නිවනේ තියෙන බුදුහාමුදුරෝ දේශනා කරන නිවනේ තියෙන ගුණ හුඟක් තියෙනවා. රාගදේශ මෝහ හැංගුණාමත්. තේරෙනවද? උපාසක අම්මලාගේ නිවන තියෙන්නේ රාගදේශ මෝහ හංගලා නෙවෙයි, රාගදේශ මෝහ දන්නේ නැතුව. මොකද ඒගොල්ලෝ දන්නේ මල් ළඟ නෑ මේවා, අරකි ළඟ තියෙනවා කියලා. තේරෙනවද? ඒ ඉතින් මොකක්වත් ඇති ගන්නෙ මේ නිගම නිගම් නැහැදිච්ච සංසාරේ. දැන් අරගොල්ලෝ නම් ඊට වැඩිය හංගගෙන නිවන කිව්වා. රාගදේශ මොහ බුදුහාමුදුරුවෝ පෙන්නවා ඕක හංගපු එකක් විතරයි. ඕක ආය ආපු හැටිය සංසාරෙමයි. එහෙනම් දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඉස්සෙල්ල දැනගන්න ඕනේ. දැන් බුද්ධත්වයෙන් අවබෝධ කරගත්තා ඉස්සෙල්ල රාගදේශ මොහ ශේ කරන්න ඉස්සෙල්ල හංගන්න ඉගෙන ගන්න ඕනේ. තේරෙනවනේ? දැන් රාගදේශ මොහේ ශේ කරන්න යන මාර්ගය තුල තියෙන්නේ ඉස්සෙල්ලා පුරුද්දක් ඇති කරගන්න ඕනේ. රාගදේශ මොහ වලින් වැඩ ගන්න නැතුව හංගගෙන ඉන්න. තේරෙනවනේ? එතකොට රාගදේශ මොහ වලින් වැඩ ගන්න නැතුව හංගගෙන ඉන්න කරන මිනිස්සෙකුට කරන්න තියෙන එකම දෙයයි රාගදේශ මොහ වලින් වැඩ ගන්න නැතුව හංගගෙන ඉන්න ආමිෂ පිංකම් කරලා බෑ. ඒව එළියට පයින්. කරන අතරතුර පයින්. සීල් රැකලා විතරක් බෑ. හැංගෙන්නේ නැහැ මේ තුන. දැන් සීල් රකින්න ගිහිල්ලා ඒවා මෙහෙත් වෙනවා. දැන් උඹලකටවත් කන්නේ නැති කෙනාට යම් කවුරු හරි කෙනෙක් ආල්මැස්සෙක් හරි බෙදුවා බලන්නකො. රාගදේශ මොහ එළියට පයින්. සීලිය කඩාගෙන ඉන්නේ. තේරෙනවද? දැන් හංගන්න බෑනේ සීලිය. එළියට පයින්.
එන හංගන්න ආන උද්දකාරාම පුත්‍ර කරපු වැඩේ ආලාරකාලාම කරපු වැඩේ කරන්න වෙනවා. තේරෙනවද? එන සමාධිය කියන්නේ බුදුහාමුදුරුව රාග දේශ මොහ හංගණේකටයි. තේරෙනවද? හංගුවාම මේ අකුසල් මුල් මනසේ උඩ නෑ යට තියෙන. මුල යටට යනවා. ප්‍රශ්න තියෙන්නේ රාග දේශ මොහ හංගුවොත් යට ගැහුවොත් ඒ කියන්නේ අකුසල් මුල් නෙමෙයි කුසල් මුලුත් යට. ලෝභ දේශ මොහ වගේම අලෝභ දේශ මොහත් යට යනවා. අන්නේ යට තියෙන එක විනාශ කරන්න පුළුවන් උඩ වැඩ ගන්න එක විනාශ කරන්න බෑ. තේරෙනවනේ? කියන්නේ උදාහරණයක් විදිහට අපි දන්නවා දිලීරියා බැටරියාව දැන් පරිසරයේ ව්‍යාප්ත වෙනවා විනාශ කරන්න බෑ. මොකද ඒකෙන් වැඩ ගන්නවා පරිසරයේ වැඩ ගන්න. නමුත් කවුරු හරි කෙනෙක් ඔය දිලීරියක් හෝ බැටරියාවක් පරිසරයට එන්න දෙන්නේ නැතුව ආරක්ෂිත කොහේ හරි තැනක හංගගෙන ඉන්නවා. තැන විද්‍යාගාරයක කියන්නේ. දැන් දන්නවා මෙන්න මෙතනයි තියෙන්නේ මේක. ඒ තියෙන භාජනේ දන්නේ හින්දා ඒකේ හැටි දන්නේ හින්දා ඒ භාජනය තුළ තියෙන බැක්ටීරියා හෝ දිලීරිය විනාශ කරෝ විනාශ වෙනවා. තේරුණානේ? එහෙනම් රාග දේශ මොහ වලින් වැඩ ගන්න වෙලාවක රාග දේශ මොහ විනාශය කරන්න බෑ. තේරුණානේ? මේකට බුදුහාමුදුරුව පෙන්නවා ඉස්සෙල්ලාම රාග දේශ මොහ යට කරගන්න. යට කරගන්න තියෙන්නේ සමත භාවනාවයි. වෙන ක්‍රමයකින් රාග දේශ මොහ යටපත් කරන්න බෑ. යටපත් කරලා යට තියෙන දැන් තියෙන තැන දන්නවා දැන්. ඒක තියෙන්නේ ශාරීරිය තුලත් නෙමෙයි. ශාරීරිය තුල රාග දේශ මොහ වල බලපෑම පැතිරිලත් නැහැ. වචනය තුල රාග දේශ මොහ බලපෑම පැතිරිලත් නැහැ. ඒ වගේම සංකල්පනා වල රාග දේශ මොහ වල බලපෑමකට ලක් වෙලත් නැහැ. දිට්ඨිය තුල රාග දේශ මොහ වල බලපෑමකට ලක් වෙලත් නැත්නම් තියෙන තැන එක තැනයි. දැන් අර වාජනේ ඉර වෙලා. තේරුණා නේද? එළියේ නැන්නේ. දැන් අන්නේ එක විනාශ කරන්න පුළුවන් ඒකායන ක්‍රමයේ තමයි සතිපට්ඨානෙ කියන්නේ. තේරුණා නේද? ඔය යටට ගිය අකුසල් මුල් ටික විනාශ කරන ඒකායන ක්‍රමයේ තමයි සතිපට්ඨානෙ කියන්නේ. එහෙනම් සතිපට්ඨානය පටන් ගන්න වෙන්නේ කොතෙන්දද? හරියට පටන් ගන්න ඇත්තේ කොහේදද? රාග දේශ මොහ යටවත් වෙච්ච තැනක. ඒකයි අර සමාධියක් ගැන කියන්නේ. දැන් ওই රාග දේශ මොහ මුල් ටිකෙන් මොනවද අපිට ඇති කරන්නේ? කොහොමද රාග දේශ මොහ කියන මුල් තුනෙන් සංසාරයන් නිර්මාණය කරන්නේ? එහෙනම් රාග දේශ මොහ කියන්නේ ධම්ම. මේ ධම්ම තියෙන්නේ සිතේ අභ්‍යන්තරේ. සිත තුල හටගන්නේ. සිතක් පහළ වෙන්න පුළුවන් ක්‍රම හයක් තියෙනවා. හයේම ওই රාග දේශ මොහ හටගන්න පුළුවන්. ඇහැ තුලින් අට ගන්න සිතක් සිත තුල රාග දේශ මොහ වලට හට ගන්න පුළුවන්. කනෙනුත් පුළුවන්, දිවෙනුත් පුළුවන්, නාසෙනුත් පුළුවන්, කයෙනුත් පුළුවන්, මනෝඉන්ද්‍රියෙනුත් පුළුවන්. නැතුව මේක මේ මනෝඉන්ද්‍රියට පොදුයි කියන්නේ මනෝ ඓද්‍යවල විතරයි. ඒගොල්ලන්ට තියෙන්නේ එක එක ඉන්ද්‍රියයි. බුදුහාමුදුරන්ට තියෙනවා හයක්. සිත හට ගන්න ක්‍රම හයක් තියෙනවා. තේරෙනවනේ? මනෝවිද්‍යාඥයන්ට තියෙන එක ක්‍රමයයි. ඒ ඉතින් ඒගොල්ලන්ගේ ධර්මයක් නැහැ. ඒගොල්ලෝ නිවනක් ගැන කියන්නේ නැහැනේ. ඒගොල්ලන්ගේ නිවන තමයි විස්සං කොටුවට යන්නේ නැතුව ඉන්නේ එක. තේරුණානේ? නැත්නම් වෙන නිවනක් නැහැනේ. මනෝවිද්‍යවරයාගේ නිවන කොහෙද තියෙන්නේ? විස්සං කොටුවට ගියොත් නිවන නැහැ. ඒකෙන් ඉලී ඉන්න ඔක්කොටම නිවන තියෙනවා. තේරුණානේ? ඒ තමයි මනෝවිද්‍යවරයාගේ නිවන. බුදුහාමුදුරන්ගේ නිවන ඔහොම නෙමෙයි. ඊට වැඩිය වෙනස්. මේ සිත් හට ගන්න දැන් හයක් තියෙනවා. මනෝවිද්‍යරට තියෙන එකයි. තේරෙනවද? ඒකින් හින්දා ඒවා පස්සේ ගියා කියලා මේ සතිපට්ඨානෙ වැඩින්නේ නැහැ කාටවත්. ඒවා හදෑරුවා කියලා වැඩින්නේ. ඒවෙන් උපදෙස් ගත්තා කියලා වැඩින්නේ නැහැ. තේරෙනවද? එතකොට ධර්මයේ විකෘති වෙන්නේ එහෙම තමයි. බුදුහාමුදුරුවෝ කියන පණවිඩිය නෙවෙයි තියෙන්නේ
තමන්ගේ වණ්ඩිතකම ගත්තා. වෙන වෙන දේව විකෘති. දැන් එතකොට මේ යට ගියොත් රාග දේස මොහ තියෙන තැන දන්නේ හින්දා ඒ තියෙන තැන විනාශ කරපුවම ප්‍රශ්න විසදෙනවා. තේරෙනව නේද? ඒක කය තුලයි වචනය තුලයි මන සංකල්පනා තුලයි පැතිරෙනවා නම් කොච්චර හරි විනාශ කරන්න බෑ. තේරෙනව නේද? එහෙනම් මේ ඉස්සෙල්ලාම යටපත්තර ගන්න වෙනවා මේක. දැන් මේ රාග දේශ මොහ කියන අකුසල් මුල් තුන යට හැංගිලා ඉන්නකොට වර්තමානයේ සංසාරේ හදන්න ඒගොල්ලන්ගේ බලපෑම මොන ආකාරයේද? එතන සංසාරය දුකයි, දුකට හේතුව මොකද්ද? බුදුහාමුදුරුවෝ පෙන්නන දුකට හේතුව මොකද්ද? තණ්හා. එහෙනම් රාග දේශ මොහ මූලයෙන් හදන වර්තමානයේ හදන ඵලය තමයි තණ්හා. තණ්හාව ගිහින ඒක රාගදේශ මොහ නෙවෙයි. රාගදේශ මොහෝලින් හදන ඵලය. ඒ ඵලය හදන්නේ වර්තමානයි. තේරෙනනේ? දැන් ඔයගොල්ලන්ට රාගදේශ මොහ තියෙන හින්දා මෙන්න මේක වෙනවා. තණ්හාව හදනවා. තණ්හාව කියන්නේ අරමුණක මමත්වය නිර්මාණය කිරීමයි. මම කියලා කෙනෙක් බිහි කිරීමයි. රාගදේශ මොහ වලට එහෙම පුළුවන්. ලෝභදේශ මොහ, අලෝභදේශ මොහ වලට පුළුවන් ඕක. මමත්වය හැදියේ තණ්හාව. දැන් ඔයගොල්ලෝ බණ අහනවා. බණ අහනකොට ඇහෙන එකේ බිහි කරන්න එක තණ්හාවයි. දැන් නිින්ද ගියේ නැති හැමෝටම බණ ඇහෙනව නේද? එහෙනම් තණ්හාව තියෙනවා. ඔය තණ්හාව හැදුවේ කවුද? අර අකුසල් මුල් තුනයි. තේරෙනවද? අකුසල් මුල් තුන ෂේ වෙච්ච කෙනෙකුට තණ්හාව නිර්මාණය වෙන්න බෑ. එහෙනම් ඇහැට රූපයක් පේනකොට පෙනිච්ච එකේ බිහි කරන්න අර මුල් තුන බලපානවා. තේරෙනවද? හැබැයි මුල් තුන නෙවෙයි මේක කරන්නේ, ඒ මොහොතේ ඇති වෙන තණ්හාව. එතකොට අකුසල් මුල් තුනයි ඇහැ කන නාසය දිවකය කියන ඒවට අරමුණු වෙනකොට ඒ වර්තමානයේ ඇති කරන තණ්හාවයි අතර බැඳීමක් තියෙනවා. තේරෙනවද? එහෙනම් අකුසල් මුල් තුනෙන් වර්තමානයේ හදන තණ්හාවට බැඳීම් 10ක් තියෙනවා. ඔන්නේ බැඳීම් 10 තමයි සංසාරේ හැදලා. තේරෙනවද? බුදුහාමුදුරුවෝ පෙන්වන ඔය බැඳීම් 10 දස සංයෝජන. සංයෝජන කියන්නේ පාලියෙන් බැම්ම. මොකද්ද මේ බැම්ම? සංසාර බැම්ම. සංසාරය හැදින්නේ කොහොමද? තණ්හාවෙන්. එහෙනම් තණ්හාව නිර්මාණය කරන්න අර යට තියෙන අකුසල් මුල් වලින් පාරවල් 10කින් බැඳලා තියෙනවා. ලනු 10කින් බැඳලා තියෙනවා. තේරුණානේ? එහෙනම් ඒක තමයි. ඔන්න අකුසල් මුල් තිබුණම යට තිබුණත් ඕක කොහොමමයි. දැන් යට ගියත් යට ඉඳලා මේ බැඳීම් තියාගෙන ඉන්නවා. දැන් ඔයගොල්ලන්ගේ මේ බණ අහනකොට කුසලයක් හින්දා තාවකාලිකව කුසල් කරන වෙලාවේ අකුසල් ටික යට. නමුත් අර බැඳීම් 10 වැඩ. තේරෙනවනේ? ඒ බැඳීම් 10 තමයි සංසාරය නිර්මාණය කරන්නේ. ඒ බැඳීම් 10 බුදුහාමුදුරෝ පෙන්නනවා. මේ බැඳීම් 10 දස සංයෝජන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍ය. තේරෙනවනේ? ඔන්න බැඳීම් 10. ඒ බැඳීම් කොහේ ඉඳලා කොහෙට බැඳුනේ නා? ගියාත්ම ඉඳලා මේ ආත්මේද නැහැ. කල්හල් බැඳ වගේ අනික් කෙනාගෙන් මෙයාටද මේ බැඳෙන්නේ? නෑ. මේ බැඳෙන්නේ අකුසල් මුල් වල ඉඳලා ඇහැට හෝ කනට අරමුණක් එනකොට බැඳීම ඇති වෙන්නේ. රූපයක් පේනකොට මේ බැඳීම් 10න් ඇති වෙන්න පුළුවන්. 10 හෝ කොටසක්. තේරෙනවද? ඒ එක බැඳීමක් හරි තියෙන තැන සංසාරය දුක.
බැඳින් 10ම නැති තැන දුක නැහැ. තේරෙනවනේ? එතකොට බැඳින් 10ම නැති කරන්න පුළුවන් జగතේ මේ ලෝකේ ඇත්තෙත් නෑ. දැන් ඔයගොල්ලෝ මේ වෙලාවේ ඔය බැඳින් වලින් උපරිම ප්‍රයෝජන ගන්නවා අටකි. ඒ තමන් ළඟ තියෙන අකුසල් මුල් තුන රාග දේශ මොහ කියන අකුසල් මුල් තුන බැඳින් අටක් යොදාගෙන දැන් ඉඳගෙන බණහන්. තේරෙනවනේ? ඔයගොල්ලන්ට වැඩි එකට බුදුහාමුදුරන්ට වටිනවා බුද්ධකාරාම පුත්‍ර ආලාර කාලාම. ආලාර කාලාම ඔයගොල්ලෝ වගේ අටකින් වැඩ ගන්නෑ, පහකින් වැඩ ගන්න. බැඳින් පහයි. ඔච්චර වෙනස. තේරෙනවනේ? දැන් බැඳීම් පහ තිබුණාට ආය හිටි ගමන් බැඳීම් 10ම වෙනවා. ඔයගොල්ලන්ට නම් 8මයි තියෙන්නේ. දෙකක් එන්නේම නැහැ. මොකද එච්චර නැහැදිච්ච ගම වැඩි. ඔය හැදිච්ච ගම ආවොත් තමයි පහ වෙන්නේ. තේරෙනවනේ? මේ බැඳීම් පහ වෙන්නේ හැදිච්ච ගම ආව. නැහැදිච්ච ගම වෙන්න වෙන්න බැඳීම් අට වෙනවා. තේරෙනව නේද? දැන් මොකද්ද මේ වෙන්නේ එහෙනම්? දැන් බැඳීම් කොහෙද තියෙන්නේ? මනස තුල, ධම්ම තුල. තේරෙනව? සිත නෙමෙයි, සිත තුල බැඳීම් තියෙන්නේ. එහෙන් රාග දේශ මොහොම කියන මුල් තුනේ බැඳෙනව වර්තමානයේ තණ්හාවට. බැඳීම් ඇති කළා, දුකක් ඇති කළා. දැන් මේ බැඳීම් 10 හරලා බුදුහාමුදුරුව පෙන්නනවා අමුතු ගුණ ටික. මේකේ ඒ බැඳීම් වල තියනවලු මේ සංසාරේ දෝලණය කරන්න පුළුවන් මේ බැඳීම් වලට. ඒ කියන්නේ දෝලණය කරනවා කියන්නේ දැන් මේ බැඳීම් 10 පිළිවෙලට බුදුහාමුදුරුව පෙන්නන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග. ඔන්න බැඳීම් 10. මේවා තියෙන්නේ අකුසල් මුල් වල ඉඳලා වර්තමානයේ හටගන්නේ තණ්හාවටයි. තණ්හාව නිර්මාණය කරන්නේ මේ බැඳීම අනුවයි. තේරෙනවද? මේ බැඳීම් නැත්නම් තණ්හාව නිර්මාණය වෙන්නේ අරමුණට. දැන් ඇහැට පේනකොට තණ්හාව නැති වුණොත් බැඳීම් 10ම නැත්නම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දිත්තේ දිට්ඨමන්තං භවිෂ්‍යති. තේරෙනවද? කාට හරි කනට රූපය සද්දයක් ඇහෙනකොට ඔය බැඳීම් 10න් එකක් හරි නැත්නම් සුතේ සුතමත්තම් භවිෂ්‍යති. එතකොට කයට දැන් ඔයගොල්ලන්ගේ කකුල රිදෙනකොට බැඳීම් 10න් නැත්නම් මුතේ මුතමත්තම් භවිෂ්‍යති. තේරෙනවනේ? දැන් එහෙම ගන්නෑ. දැන් ලෝභ දේශ වලින් බැඳිලා තමයි ඔය ධනිස්ස රිදෙන්න, ඔය ඇම්බරෙන්න, පණුව වගේ නගලන්නේ ඔක්කොම කරා. තේරෙනවනේ? බැඳින් 10න් ප්‍රයෝජන ගන්නවා, කීපයකින් ප්‍රයෝජන ගන්නවා. ඒකට කියනවා අපි හොඳයි, මට මෙච්චර වයසයි, මම මෙච්චර විභාගේ පාස්, මට තියෙන්නේ ආතරයිටිස්, මට කොරස්ටෝල් නෑ. ඕවා තමයි බැම්මේ. ඔය බැඳීම් වල ප්‍රතිඵල. තේරෙනවනේ? දැන් ඔය ටික ගියෝ ගියෝ රත්ති අදු ගහන එක තමයි සුරෙද්දක් ඇඳගෙන කරන්නේ. හිතන්නේ අපි විතර VIP බෞද්ධ වෙන නැහැ. සම්මාදිට්ඨියක් ලැබලා. දැන් මෙහෙම විකෘති බෞද්ධ බිහි වෙන එක ලංකාවේ හැටියක් දැන්. එයි මේ ධර්මයේ ඉගෙන ගත්තේ විභාග පාස්සේ. නිවන් දකින්න නෙමෙයි. තේරෙනවනේ? ඉන්නාර බොරු කර කර යනවා. දැන් එහෙමනම් මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ බැඳින් 10 බුදුහාමුදුරුවෝ පෙන්නනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික කියන බැඳීම් ඕරම් භාගිකයි. ඕරම් භාගික කියන්නේ සංසාරේ පහළට අදිනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ පෙන්නන සංසාරේ ඉහළක් තියෙනවා, පහළක් තියෙනවා.
රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව කියන බැඳීම් 15 උද්දම් භාගය සංසාරේ උඩට අදිනවා. තේරෙනවනේ? ඒක හින්දා ඔයගොල්ලන්ගේ තියෙන්නේ මුල් බැමි පහ තියෙනවා. මිනිස්යන්ගේ. එහෙනම් මිනිස්යා දින්නේ සංසාරේ පහලටයි. පහලට කියන්නේ මොකෙහෙද? මනුස්සත්වයෙන් පහලට. තිරිසංහා සතර අපායට. තේරුණාද? ඔය මුල් බැමි පහ භාවිතා කරන ඕන කෙනෙක්ගේ ඇදීගෙන නිරායාසයෙන් ඇදෙන්නේ පහලට. දැන් ඔයගොල්ලන්ගේ ඒක දකින්න පුළුවන් බණේ වරුණාම. උද්ධම් භාගයේ ඕරම් භාගික ගුණය පහලට අදින ගුණය සතර අපායට අදින ගුණය බණේවර වුණාම පටන් ගන්නවා. සම්පප්පලාප කියෝලු. මේ කට ඇරෙන්නේ අනේ ළමයි ගැන කියවන්න. දැන් මේ දවස්වල ඇරෙන්නේ මොකට හොඳ තියෙනවද කියන්න. ඒ මැටි ඇමතවරු මාරු වෙනවා. සුදු දෙරෙද්ද ඉරාගෙන ඉන්නේ ජනාධිපති ගැන අගමැති ගැන කතා. ඒක තමයි පහලට අදිනවා කියන්නේ. තේරෙනවද? ඔව් නැතුව එන්නේ නැතුව පොතේ තියෙන එක අන්නේ. ඒ අකුසලනේ සම්පප්පලාභය කියන්නේ පහලට අදින අකුසලනේ. තේරෙනවද? ඔව් කකුලා නිකන් නාකි වුණා කියලා කවටවත් පළක් වෙන්නේ. රත්තියද ගෙවුවා කියලා පළක් වෙන්නේ. මේ බැමි බැමි ප්‍රබලයි. තේරෙනවද? ඒ කියන්නේ මනුෂ්‍යයෙක් හැම වෙලෙම નિરાයාසයෙන් සතර පස්පව් කරන්න අදිනවා. ඕක තමයි ඔය කියන්නේ. තේරෙනවනේ? ඒ කියන්නේ මනුස්සත්වයේ ඉඳලා පහළට යන්න සාංශාරිකව මේ ධම්ම ක්‍රියාත්මක වෙනවා. මිස උඩට යන්න ලේසි නෑ. උඩුගම් බලා යන්න බෑ. උඩට යන්න බෑ මනුස්සයෙකුට ලේසියට. එයා උත්සාහයෙන් කරන්න ඕනේ. තේරෙනවනේ? නැත්නම් පරිසර සාධක වලින් හෝ සාමාන්‍ය ස්වරූපයෙන් ඔය මුල් සංයෝජන පහ කරන්නේ පහලට අදින එකම. ඒ කියන්නේ මනුස්සත්වයේ ආරක්ෂා කරගන්න බෑ හුඟක් අයට. ඒකින් ලබු දුහඳුරු දේශනා කරනවා මේ බැමි පහේ කොච්චර ප්‍රබලද කියනවනම් මිනිස්සෙක් වෙලා ඉපදුණු කෙනෙක් ඒ මනුස්සත්වයේ ආරක්ෂා කරගන්නේ ප්‍රතිශතයක් විදිහට කියනවනම් මහ පොළවේ පසොයි නියපිට තියෙන පසුයි වගේ. ඒ කියන්නේ මෙච්චර මේ බැමි ප්‍රබලයි. ඒ වුණාට මෙතන ඉන්නේ හිතාගෙන ඉන්නේ ඒ නියපොත්තේ උඩ තියෙන පස්තික තමයි මම. මහ පොළොව නෙමෙයි අර කිනම් මහ පොළොව. තේරුණානේ? ඒ බැම්මත් කොහෙද අපායටම ගෙනියන බැම්ම. ඔහොම හිතන එකම බැම්ම. බුදුහාඳුරු විශ්වාස නැහැ. මම හොඳයි අරකේ හොඳයි. නැහන මම හොඳයි අරු හොඳයි. ඔය බැම්ම තමයි අපායට ගෙනින බැම්ම. තේරුණාද? ඔබේ දින සුදු දෙද්දෙන් වහන්න පුළුවන්ද? ඔය බැමි ටික කඩන්න පුළුවන්ද? සුදු දෙද්ද ඇඳගෙන රට පුරා ඇවිද්ද? තාලෙට සාදු කිව්වට කැඩන්න පුළුවන්ද ඔය බැමි ටික? බෑ. කපුරු පූජා කළා ඔය බැමි ටික කැඩිය? බෑ. තේරුණානේ? හොඳට මතක තියාගන්න. ඔය එකකින් ඔය බැමි එකක්වත් කඩන්න. තව ශක්තිමත් වෙන. පහලට අදින බැමි. දැන් උඩ ඔය ටික නැති වුණොත් මොකද වෙන්නේ? ඔය ටික නැති වුණොත් මුල් පහ නැති වෙනවා. නැති වෙනවා කියන්නේ යටපත් වුණොත් ඔන්න උඩට අදින බැමි වෙනවා. තේරුණානේ? දැන් ඔය බැමි 10න් සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සිල්ලාබ්බත පරාමාස එතකොට කාමරාග පටික බැමි වලින් තාවකාලිකව නිදහස් වුණා උද්දකාරාම පුත්‍රන් නිදහස් වුණා ආලාර කාලාම නිදහස් වුණා. තේරුණානේ? ඔය බැමි පහක් සේකරගත්තේ නෑ. බැමි පහක් යටපත් කරගත්තා. තමන්ගේ ජීවිතයට බලපාන්න නැති තත්ත්වයට හඳාගත්තා. එතකොට ඒගොල්ලෝ උඩට අදින්නේ කොහොමද? පහළට අදින්නේ නැහැ ඒගොල්ලෝ දැන්. යන්නේ කොහොමද? ආලාර කාලාම හදන්නේම උඩට යන්නමයි.
උඩට යන්නේ යාට බැමි පහක් උදව් වෙනවා මොනවාද රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍ය තේරෙනවද ඔයගොල්ලන්ට පහලට යන්න බැමි අටක් උදව් වෙනවා ඔය ඉඳගෙන ඉන්නකොට මොනවද සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාම රාග පටික මාන උද්දච්ච අවිද්‍ය තේරෙනවද එතකොට මාන උද්දච්ච අවිද්‍යා නිර්මාණය කර හැකි රූප රාග හෝ අරූප රාග එකක් පුළුවන් කාම රාග හෝ පටික එකක් පුළුවන් තේරෙනවද එතකොට රූප රාග හා අරූප රාග එක්ක මාන උද්දච්ච අවිද්‍යා එනකොට උඩට අදිනවා කාම රාග හා පටික එක්ක මාන උද්දච්ච අවිද්‍යා හැදුණ හැටි පහලට අදිනවා තේරෙනවද ඒ කියන්නේ සංසාරයේ දෝලණේ එහෙමයි. එහෙනම් එහෙම හැදෙන සංසාරයේ තමයි සතර අපායේ ඉඳලා අකනිටා දක්වා විහිදෙන්නේ. මේ සංසාරයේ හැදෙන ක්‍රමය කියන්නේ මේ බැමි 10න් තමයි මේක පාලනය කරන්නේ. මේ බැමි 10 එතකොට යම්කිසි කෙනෙක් අහක් කරොත් එතන නිවන. එතන දුක නැහැ, එතන තණ්හාව නැහැ. මොකද බැමි 10න් නිර්මාණය කරන්නේ තණ්හාවයි. තණ්හාව ඡේවෙච්චි තැන බැමි 10ෙම නැහැ. තේරුණා නේද? දැන් බලන්න ඕනේ මේකෙන් බුදුහාමුදුරෝ ඡේකරන්න කියන්නේ මොන බැම්මද? මුලින්ම. අග එකද? අගම බැම්ම මොකද්ද? අවිද්‍යාව. ඒක අහ කරන්න බෑ. මුල මේක. සක්කාය දිට්ඨිය. දැන් ප්‍රශ්න තියෙන්නේ සක්කාය දිට්ඨිය කියන බැම්ම කොහොම මොකද්ද? ඔය සක්කාය දිට්ඨිය කියන බැම්ම හදන්න දැන් මේවා ඔක්කොම සිත තුළ ධම්ම නෙමෙයි ධම්ම විදියට නෙමෙයි වැඩ කරන්නේ. ඒ අකුසල් මුල් ටික ධම්ම නම් ඔය සංයෝජනත් ධම්ම වෙන්න ඕනේ නේද? ධම්ම වලින් හටගන්නේ ධම්මම. දැන් අකුසල් මුල් ටික ධම්ම වෙනවා. ඒ වගේම තණ්හාව වර්තමානයේ ඇති වෙන තණ්හාව ධම්ම නම් තණ්හාවයි අකුසල් මුල් අතර බැම්ම නෙමෙයි කියන්නේ සංයෝජන කියලා. එහෙනම් මේ බැම්මම මොකද්ද? ධම්මමයි. සිත නෙමෙයි මේ. සිත තුල හටගන්නේ. තේරෙනවනේ? දැන් ඕකෙන් සක්කාය දිට්ඨිය කියන්නේ එකයි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ. සක්කාය දිට්ඨිය බැම්ම එහෙනම් හදන්න අකුසල් මුල් උදව් වෙනවා. මුල් තුනම. තේරෙනවනේ? දැන් උද්දකාරාම පුත්‍ර සක්කාය දිට්ඨිය බැම්ම නැහැ. මොකද බැමි පහක් එයා අහක් කරගෙන. මොකද්ද මේ වෙලා තියෙන්නේ? දැන් උද්දකාරාම පුත්‍රට හරි සමත භාවනාව දියුණු වුණොත් අර ලංකාවේ උපාසකම්මලාගේ පෙන්ෂන් ගිය උපාසකම්මලාගේ ධ්‍යාන හරියන්නේ නැහැ. ධ්‍යාන කියන ඒවාදී ওই බැමි පහක් නැහැ. එහෙනම් නැති වෙනකොට සක්කාය දිට්ඨිය නැහැ. දැන් සක්කාය දිට්ඨිය බැම්ම නැහැ බලපාන්නේ උද්දකාරාම පුත්‍රට. විචිකිච්ඡාවක් නැහැ. නැත්නම් කොහොමද නිවන කියලා කියන්නේ අර අරූපාවචර ධ්‍යානෙට? තේරෙනවනේ? සක්කාය දිට්ඨියක් නැහැ එතන, විචිකිච්ඡාවක් නැහැ, සීලබ්බත පරාමාසත් නැහැ. මොකද උදා අජවෘත ගෝවෘත රැකලා උම්බලකට නොකා ඉඳලා නෙවෙනේ උද්දකාරාම පුත්‍ර ධ්‍යාන ලැබි. එහෙනම් ඒ අය වෙන කට්ටිය. ඉතින් සීලබ්බත පරාමාසන් නෑ යා. කාමරාග පටිගත් නෑ. මොකද්ද එහෙනම් මේ? එතකොට යා නිවන් දකින්න බෑ. සක්කාය දිට්ඨිය නෑ නියා. නෑ ඔය සක්කාය දිට්ඨිය කියන එක මොකද්ද කියලා අර විභාග කියලා නේද දන්නේ. සාහතික ගන්න ඉගෙන ගත්තේ. බුදුහාමුදුරුවෝ කියන දේශනා කරපු සක්කාය දිට්ඨියක් දන්නේ. තේරෙනනේ සක්කාය දිට්ඨිය තමයි මේකේ ප්‍රබලම බැම්ම. තේරෙනවනේ සක්කාය දිට්ඨිය නැත්නම් කාමරාග පටිග ඔය එකක් වා එන්න බෑ. ඔය මැමි ටික 10ම බලපාන්න මූලික හේතුව සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියලා කියන දිට්ඨිය දැන් දිට්ඨි කියනකොට මිත්‍යා දෘෂ්ටිය තියෙනවා, කම්මස්සකතා සම්මා දිට්ඨිය තියෙනවා. දැන් මිත්‍යා දෘෂ්ටිය තුලත් අන්තර්ගතයි සක්කාය දිට්ඨිය.
සම්මස්සගත සම්මා දිට්ඨිය තුලත් අන්තර්ගතයි සක්කාය දිට්ඨිය. තේරෙනවද? සක්කාය දිට්ඨිය කියන්නේ ඇහෙන් හදන දිට්ඨියක් නෙවෙයි මේක. සක්කාය දිට්ඨිය ඇහැට හදන්න බෑ. කනට හදන්නත් බෑ සක්කාය දිට්ඨිය. දිවට හදන්නත් බෑ සක්කාය දිට්ඨිය. මනසට විතරක් හදන්නත් බෑ එක පාට සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය හදන්න නම් කය ඕනේ. කය විඥානය ඕනේ. තේරෙනවනේ? ශරීරයේ මගේ කියන දිට්ඨිය තමයි සක්කාය දිට්ඨිය. දැන් ඔයගොල්ලන්ගේ කොන්ද රිදෙනවා නම් අන්න එතන තියෙන සක්කාය දිට්ඨිය. තේරෙනවනේ? දැන් සක්කාය දිට්ඨිය වැඩි අය නේද අර උදේ හවස ක්‍රීම් ගන්න. අන්න සක්කාය දිට්ඨිය වැඩි අයගේ ලක්ෂණය. මගේ ශරීරය. වැඩියෙන් කොණ්ඩ මොස්තර දාන්නේ, වැඩියෙන් ඇඳුම් මොස්තර වලට පොර කන්නේ සක්කාය දිට්ඨිය වැඩි අය. මොස්තරය දාන්නේ මගේ කයට නේද? ඈ? දැන් මොස්තර දාලා වැඩි වුණා අටසිල් කැඩෙනව නේද? අටසිල් එතකොට මොස්තර දැම්මා කියන එක අකුසලයක්ද? නෑ. දැන් බොරු කියන එක අකුසලයක්. තේරෙනවනේ? සත්තු මරණ එක අකුසලයක්. මූණේ දීන්ත ගහනවා කියන එක අකුසලයක්ද? ඒක දැනගන්න එපා. අකුසල යන්නේ. පස්පව් වෙන්නේ නැහැ. කොණ්ඩ මොස්තරයක් දැම්මා කියලා පස්පව් කරනවා. දැන් ඒක හින්දා නේ ඔයගොල්ලෝ ඔච්චර දාන්නේ. එහෙනම් ඔව දහනකොට මොකද වෙන්නේ? සක්කාය දිට්ඨියයි වැඩි වෙන්නේ. දැන් බලන්නකො සක්කාය දිට්ඨිය අඩුම කරන්න හොඳම විදිය බුදුහාමුදුරු පෙන්නනවා. ඔය ශරීරයට මොස්තර දාන ඔක්කොම ටික අහක් කරන්න ඕනේ. පොණ්ඩ මොස්තර සම්පූර්ණ අහක් වෙනවා හිස කෙස් කපලා දාපුවා. තේරුණානේ? ඇඳුම් මොස්තර ඔක්කොම ඉවරයි, සිවුරක් පෙරව ගත්තා. දැන් සුදු රෙද්ද පෙරවගෙන කොණ්ඩ මොස්තර දාගෙන ක්‍රීම් ගාගෙන රට පුරා ඇවිදින්නේ කවුද? බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයද? කොමසාරිගේ ශ්‍රාවකයද? එහෙම ඇවිදලා මගදී ඔය අතර මගදී සෝවාන් උත් වෙනව නේද අර ශ්‍රාවකයෝ? කොමසාරිගේ අය සක්කාය දිට්ඨියක් වෙලාද? නෑ. ඔය බොරු. තේරුණානේ? ධර්මයේ දැනගන්න. සක්කාය දිට්ඨිය කියන්නේ ඇහෙන් හැදෙන එකක් නෙවෙයි මේ. ශාරීරිය මගේ කියන දිට්ඨිය. තේරෙනවද? මේක කාය විඤ්ඤාණය හරහා කයෙන් ඇති වෙන සිතකින් පහළ වෙන දිට්ඨිය. ඔය ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගාට දිට්ටි සංකප්පා වාචා කම්මන්තා ජීවෝ වායාම සති සමාධි කියන එක ඇහැටත් ඇති වෙන්න පුළුවන්. ඇහැට රූපයක් වෙනකොට කනටත් ඇති වෙන්න පුළුවන්. අංගාට කනිනුත් ඇති වෙනවා, කයනුත් ඇති වෙනවා. එහෙනම් සක්කාය දිට්ඨිය අන්තර්ගත කයෙන් ඇති වෙන අරමුණක් හරහා මගේ කය කියලා ඉන්නේ එතකොට. තේරෙනවද? ඇහැට මගේ ඇහැ කියලා නෙවෙයි එන්නේ, මං රූපයක් දකින්නවා කියලා. ඇහැ ඇයිති සක්කාය දිට්ඨිය. ඇහැ මස් ටික මගේ ඇහැ කියන එක නෙවෙයි රූපයක් බලනකොට තියෙන්නේ, මං මොකද්ද දකින්නවා කියලා. එතකොට මම දකින්නවා වෙනකොට මගේ ශරීරයක් නැත්තම් දකින්න බෑ. ඒකින්ද සක්කාය දිට්ඨියකට පෝෂ ගිහිල්ලා පාරේ ගමන් කරලා. තේරෙනවද? දැන් ඔතෙන්දී මෙහෙම ප්‍රශ්නයක් එනවා. දැන් සක්කාය දිට්ඨිය අහක් කිරීම නෙමෙයි උද්දකාරාම පුත්‍ර කරේ, ආලාර කාලාම කරේ. සක්කාය දිට්ඨිය හැදෙන්නේ කයෙන් නම්, කය විඥාණය නම් කාය විඥාණය මරා ගන්නවා ඉස්සෙල්ලා සමත භාවනා. එතකොට මොකද වෙන්නේ? සක්කාය දිට්ඨිය නැති වෙනවද? සක්කාය දිට්ඨිය යටපත් වෙනවද? අන්න බ්‍රහ්ම කියන අයගේ හැටි. තේරෙනවනේ? බ්‍රහ්ම වෙන්න නම් එහෙනම් ඔය මුල් බැමි ටික යටපත් කරනවා. තේරෙනවනේ? උපාසක අම්මලටත්
ඔය එක එක ඒවා ජප කරනකොට ඕක වෙන්න පුළුවන් කාලයක් තිස්සේ. තේන්නන්නේ ඒක සක්කාය දිට්ඨිය නැති වෙනව නෙවෙයි වෙන්නේ මොකද්ද? කාය ඉන්ද්‍රිය දැන් සමත භාවනාව හරියට කරනවා නම් සමත භාවනාවෙන් කරන්නේ ඇහ කන නාසය දිවකය කියන මේ පංච ඉන්ද්‍රිය තාවකාලිකව යටපත් වෙනවා. අක්‍රීය වෙනවා. මැරෙනවා. එතන මැරෙනකොට සක්කාය දිට්ඨිය උපදින්න බෑ. අර සංයෝජන පහක් යටපත් වෙනවා. තේරෙනවනේ. එතකොට මොකකින්ද එහෙනම් අරමුණු වෙන්නේ? මනෝ ඉන්ද්‍රියෙන්. එහෙනම් රූප රාග අරූප රාග කියන්නේ මනෝ ඉන්ද්‍රියට ඇහෙන අහුවෙන රූපමය ස්වરૂපය. තේරෙනවනේ. දැන් උපාසකම්මලට ඔය හිටි ගමන් එනවා. මේ භාවනා කරනකොට බුදු රැස් පේනවා. ආන්නේවා ඒකට ඇලෙනවා රූප රාග. එලි පේනවා. ඇහැට වුණා නම් එලියක් රූප රාග නෙමෙයි. කාම රාගෙන්නේ. තේරෙනවනේ. කනට ඇහුණා නම් සද්දයක් කාම රාගෙන්නේ. කැමති නැහැ. දැන් බුදු රැස් පේනකොට ඇති වෙන්නේ රූප රාග. දැන් ඒකෙන් හදනවා අරගිට බුදු රැස් පේන්නේ නැහැ මට පේනවා. එතකොට මොකද වෙන්නේ? මාන, උද්දච්ච, අවිද්‍යාව. දැන් මගේ පින්නට පේන්නේ. මම ඉතින් ටිකක් වෙලා ඇස් පියාගෙන පුටු උඩ නිදා ගන්නකොට පෙලක් අයට ඇස් පියාගම අර සක්‍ර දෙයිය සැලියුට් ගහනවා. මොනවද ඔය? රූප රාග. මහා බ්‍රහ්මයාත වන්නනෝ. උපාසකම් වලට වෙන උපාසිකා කෝලං ඔය ලංකාව. තේන උන්ගෙන් කමටහන් ගන්න. මොනවද ඔය? රූප රාග, අරූප රාග. අරූප රාග කියන්නේ තව එනවා. ඔය ඉඳගෙන භාවනා කරනකොට කුණ්ඩලිනී යෝගේ අර පස්ස පැත්තෙන් අවදි වෙනවා. විශ්ව ශක්තිය ඉපදෙනවා. අරූප රාග. රූපයක් නෑ ශක්තිය. තේන ඉස්සර වගේ නෙමෙයි දැන් මගේ අත තිබ්බම ඔළුව කැක්ක මැරෙනවන ඕන කෙනෙක්ගේ. මොනවද ඒ? අරූප රාග. ඔය වගේ හැදිච්ච ගම් කරලා මිත්‍යා දෘෂ්ටියෙන් මැරලා යන. තේරෙනවනේ. ඔළුව කැක්කම හොඳ කරන එකක් ආරෂ්ඨාංග මාර්ගේ වඩනවා කියන්නේ. තේරෙනවනේ. විශ්ව ශක්තිය උපදෝන එකක්. ඔය වගේ නැහැදිච්ච ඒවන්ට අහුවෙලා අහුවෙලා රවුම් ගහනවා. නැත්නම් තමන් ඒ නැහැදිච්ච ගම් කරලා කරලා වයසට ගිහින් මැරලා යනවා. දැන් දන්නේ නැහැ ධර්මයෙන් පාඩම් කර විභාගේ පාස් වෙන්නේ. මොකද්ද මේකෙන් කරන්නේ කියලා. දැන් එහෙනම් තේරුම් ගන්න සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඒවා සමත භාවනාවේ යටපත් කරනවා. තේරෙනවා නේද? එහෙනම් සමත ධ්‍යාන තියෙන්නේ හැම වෙලෙම රූපාවචර ධ්‍යාන තියෙන රූපරාග සම්බන්ධ වෙලා මාන උද්දච්ච අවිද්‍යාව එක්කයි. මේ බන්ධන හතර එක්කයි ධ්‍යානය හැදෙන්නේ. මොන ධ්‍යානේද? රූපාවචර ධ්‍යානය. අරූපාවචර ධ්‍යාන හැදෙන්නේ අරූප රාගයයි මාන උද්දච්ච අවිද්‍යාවයි. ඔයගොල්ලෝ බණ අහන්නේ මොකකින්? මාන උද්දච්ච අවිද්‍යාව නම් හැම එකාටම තියෙන්න ඕනේ. එහෙනම් මිනිස්සෙක් වෙන්නත් බෑ, සංසාරගත සතෙක් වෙන්නත් බෑ. ওই බන්ධන තුන තියෙනවා දැන්. ওই බන්ධන තුනට පෝෂණය ලබා දෙන්නේ කාම රාග පටිකය. තේරුණනේ. ඒක ස්ථාවිත කරලා අර පහලට අදින්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත වරාමාසෙන් හින්දායි. එහෙනම් කාම රාග පටිග වලට සක්කාය දිට්ඨි එකතු වෙච්ච හැටිය අදින්නේ පහලටමයි. තේරුණනේ. සක්කාය දිට්ඨිය කියන්නේ ශරීරයත් එක්ක හැදිච්ච දිට්ඨිය. මගේ ශරීරය, මට ශරීරයක් තියෙනවා. දැන් ඕකම නේද වැඩි කරන්නේ? මට අරසස් තියෙනවා. එතකොට මොකද වෙලා තියෙන්නේ? අරසස් තියෙන්නේ කොහේද? අහසේද? ශරීරයේද? මට ප්‍රෙෂර් තියෙනවා. ওই ප්‍රෙෂර් තියෙන්නේ ගහකද? මගේ ශරීරයේද? මට සීනි වැඩි. මම මෙච්චර පෙති ගන්නවා. ඔය හැම කතාවකම දිට්ඨිය මොකද්ද? සක්කාය දිට්ඨිය. තේරෙනවනේ. එහෙනම් ඔය ශරීරය එක්ක කරන ගනුදෙනු ඔහොම කරලා මේක විසඳන්න බෑ. සතිපට්ඨානෙ සම්පූර්ණ කරන්න බෑ.
තේරෙනවා නේද බුදුහාමඳුරෝ දීපි අටසිල් වල ඕක කඩලා තියෙනවා ටිකක් එකක් ඉස්සර මිනිස්සු එහෙම මට දැන් බුදුහාමඳුරයන් කාලේ හිටියේ මල්ලිකාලා එතකොට විසාකාලා අද ඉන්නේ අය නෙමෙයි බුදුහාමඳුරයන් කාලේ හිටියන්නේ මල්ලිකාලා විසාකාලා ඒගොල්ලන්ට ප්‍රෙෂර් මට ප්‍රෙෂර් තියෙනවා මේ මම මේ අහවල් පෙත්තෙන් දැන් ගන්නෙ දෙකයි දවසට කියන්න කතා කරයිද ඈ නෑ මොකද ප්‍රෙෂර් කියලා જાතියක් දන්නේ නැහැ මේ මල්ලිකාලා විසාකාලා මේ වාඩි වෙලා ඉන්නේ මල්ලිකාලා විසාකාලා ඒගොල්ලෝ සම්මාදිටි ලබලා කියලා නීතාවගෙන ඉන්නේ තේරෙනවද ඒගොල්ලන්ට මොකද වෙලා තියෙන්නේ දක්හය දිටිය දිනින්දනේ දර ටික කියවන්නේ හැමදාම ලෙඩ ගැනයි පාවුල ගැනයි දුව ගැනයි පුතා ගැනයි දුව පුතා තිබුණේ ඔය තමන්ගේ ඔය ශාරීරිය හරහානේ තේහනවනේ දැන් ඒක පෝෂණය වෙන හේව නේද හැමදාම කතා කරන්නේ දක්හය දිටිය වර්ධනය වෙන දෙතිස් කතා කියන්නේ ඒවද දෙතිස් කතා තුළින් වර්ධනය වෙන්නේ දක්හය දිටිය දැන් ඒක කර කර රත්යාලු ගැහුවට භාවනාවක් දිනු වෙන්නේ නැහැ. තේරෙනවද මේ බන්ධන වැඩි වෙන්නේ. පහලට අදින. දැන් මෙතන ඔයගොල්ලෝ කරන භාවනාවයි මේ බන්ධනයි අතර සම්බන්ධය දැනගන්න. තේරෙනවද? සක්කාය දිට්ඨිය යටපත් වුණාට මොකක් කරන්න බෑ. නැති කරන්න බෑ. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ නිවන් දකින්න සෝවාන් වෙන්න නම් සම්මා දිට්ඨිය ලබන්න නම් සක්කාය දිට්ඨිය අතුරුදහන් කරගන්න එක නෙමෙයි කියන්නේ. ඒ අතුරුදහන් වෙන නෑ ඔයගොල්ලන් නිින්ද ගියාමත් සත්කය දිට්ඨිය අතුරුදහන්. සිහි නැති වුණාම අතුරුදහන්. ඒ වගේම ඕනම් පුහුණු වෙලත් තාවකාලිකව අතුරුදහන් කරගත්ත එකේ සමත ධානය වැඩුවා. මගේ ශරීරයත් තේරෙන්නේ. තේරෙන්නේ නැතුව ශරීරයක් නැතුවදී මොකද වෙලා තියෙන්නේ? තාවකාලිකව සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික යටපත් වෙලා. තේරෙනවනේ එයාගේ සංසාරයේ හැදන්නේ රූපරාග හෝ අරූපරාග එක්ක මාන උද්දච්ච අවිද්‍යාව. ඔයගොල්ලන්ගේ සංසාරයේ හැදන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයි කාමරාගයි පටිකයි සමග මාන උද්දච්ච අවිද්‍යාව. ඒකනේ මෙහි ඇවිදිනුත් ඉඳගන්නකොට ඉඳගන්නේ මාන උද්දච්ච අවිද්‍යාව වලින් තමයි මම පෙන්ෂන් ගියේ ඉස්කෝලේ හාමිනේ. මම පෙන්ෂන් ගියේ නර්ස් කෙනෙක්. මම පෙන්ෂන් ගියේ ડોක්ටර් කෙනෙක්. මොකද මේ පෝෂණය වෙන්නේ මාන උද්දච්ච අවිද්‍යාව. තේරුණාද? දැන් උද්දකාරම් පුත්‍ර මාන උද්දච්ච අවිද්‍යාව හදාගන්නේ කොහොමද? ආලාර කාලාම වගේ නෙමෙයි මගේ භාවනාව අරූපා අරූපයක් එක්ක තියෙන්නේ. තේරුණාද? දැන් අනික් කෙනාගෝ මම නිකන් එසේ මෙසේ නෙමෙයි පෙන්ෂන් ගිය ඉස්කෝලේ හාමිනේ උඹලා එහෙම නැහැ මොන බලන්න බන්දනි නෑ ඔබ යෝගියෝ තමන්ගේ පරපුර ගැනයි තියෙන හැද තියෙන තරහ දෙනමයි යෝගිව යන්න යන්න මොකද වෙන්නේ සක්කාය දිට්ඨි නම පෞතු සක්කාය දිට්ඨි තැන නැති තැන කොහොමද පෙන්ෂන් ගිය ඉස්කෝලේ හාමිනේකම් එයා උසස් අනික් කෙනා වහත් වෙන්න බෑ කුල ભેදී තියෙන්න පුළුවන් මං තරු මං හොඳ කුලයක මං නරක කුලයක මං බොහෝසත්ෙක් මං දුප්පතෙක් ඔව් ඔක්කොම තියෙන ලක්කය දිට්ඨිය එක බැඳිලා තේරෙනවනේ එහෙනම් ඔව් ඔක්කොම භාවනාවේ ලක්කය දිට්ඨිය පෝෂණය කරනවා නම් ඒවා වර්ධනය වෙන කතා නවත්තන්න වෙනවා මේ ගමන යන්න තේරෙනවනේ ඒ වර්ධනය වෙන කතා තියෙන තාක්කල් එක තැන පල්වි. ඒකේ ඉඳලා දෙතිස් කතා නවතින්න ඕනේ. සතිපට්ඨානයක් දිනු වෙන්න නම් ආරියෂ්ඨාංග මාර්ගය වඩන්න නම් සම්පූර්ණ වෙන්න. මොකද බැමි 10ක් වෙන්න ඕනේ. දැන් එහෙමනම් එක දෙයක් දන්නවා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ සක්කාය දිට්ඨියේ යටපත් වෙන කාය විඥාණය తాවකාලිකව මරාගෙන කරන සමත භාවනාවෙන් නිවන් දකින්නේ. තේරුණානේ? ඒකින රූපරාග අරූපරාග කියන උද්දම් භාගිය සංයෝජන පහට කොටු වෙච්ච අයට නිවනක් නැහැ. තේරෙනවනේ?
නිවන් දකින්න බෑ ඒගොල්ලන්. ඒකට කොටු වුණොත් කොටු නෙවෙන්න බුදුහාමුදුර වෙන්නවා ඉස්සෙල්ලා සක්කාය දිට්ඨිය හක් කරන විදිය. සක්කාය දිට්ඨිය කියන්නේ ශරීරය මගේ කියන එක. ශරීරය මගේ කියන එක රඳා පවතින්නේ ඇහැ හින්දා නෙවෙයි කන හින්දා නෙවෙයි නාසය හින්දා නෙවෙයි දිව හින්දා නෙවෙයි මනෝ ඉන්ද්‍රිය හින්දා නෙවෙයි. තේරෙනවද? දැන් සමත භාවනාවෙන් කරන්නේ මනෝ ඉන්ද්‍රිය පුහුණු කරනවා අනික් ඉන්ද්‍රිය ටික යටපත් වෙන්න. එතකොට සක්කාය දිට්ඨිය පෝෂණය කරන ඉන්ද්‍රියත් යටපත් වෙනවා. මේක නිවන් මාර්ගය නෙවෙයි කියලා දේශනා කරා. තේරෙනවද? ඒක තමයි සමත භාවනාව. එතකොට සමත භාවනාවත් තුල තියෙනවා මනසෙන් එන රූප රාගයක්. ඔය දැන් රූප රාගය කියන්නේ මනසෙන් හදන නිමිත්ත රූපය. කාමයේ නෙවෙයි ඒක. ඇහෙන් දකින රූපය කාමී. ඇහෙන් කනෙන් අහන සද්දේ කාමී තියෙනවා. තේරෙනවනේ? නමුත් මනසෙන් හදන රූපය රූපය විතරයි. අන රූපාවචර කියන්නේ මනසෙන් හදන රූප එක්ක ජීවත් වෙන සත්තු. තේරෙනවනේ? අපි කාමාවචරයි. අපි ඇහැ කන මේ ඉන්ද්‍රියන් හයෙන් එක්ක ගනුදෙනු කරන රූප ටිකක් එක්ක ජීවත් වෙනවා. මේකින්ද ඒගොල්ලන්ට ඇඳුම් පැළඳුම් ඒවල් දොරවල් ඉඩම් කඩම් තියෙනවා. තේරෙනවනේ? ඒක කාමාවචරයි. දැන් මන ඔයගොල්ලෝම භාවනා කරලා හදා ගන්නවා. දැන් අපි හැම බුදුගුණ බුදුගුණ කියන එක හදන්නේ මනසින් නේද? බුදුගුණ ඇහැට පේන එකක් නෙමෙයි. තේරෙනවනේ? අන්න ඒක දිගට දිගට හදා ගන්න පුළුවන් මනසෙන් ඒක රූප රාගයක් බවට හැරි. ඒකට ඇලුනොත් රූප රාගය. ඒක ඇහැට පේන එකකුත් නෙවෙයි කනට කයට දැනෙන එකකුත් නෙවෙයි. එන සමත භාවනාවල හැම තැනම තියෙන්නේ රූප රාග. ඒවා තමයි සමත නිමිති කියන්නේ. තේරෙනවද? දැන් රූප රාග වලට ගිහින් මේ වැඩේ විසඳන්න බෑ එහෙනම්. රූප රාග වලට කොටු වුණොත් බුදුහාමඳුර ඕකට විකල්පයක් දෙනවා. ඕනම රූප රාගයක තියෙනවා සතිපට්ඨාන තුනක්. මොනවද ඒ තුන? වේදනා චිත්ත ධම්ම. තේරෙනවනේ? එහෙනම් වේදනා චිත්ත ධම්ම කියන සතිපට්ඨාන තුන වඩලා කාටවත් නිවනක් නැහැ. තේරෙනවනේ? බුද්ධත්වයෙන් අවබෝධ කරගත්තා. ඔකට තව එකක් එකතු කරලා වැඩුවොත් නිවන තියෙනවා. කාය වේදනා චිත්ත ධම්ම. එහෙනම් සමත භාවනාවේ වැඩෙන්නේ වේදනා චිත්ත ධම්ම විතරයි. එතන තියෙන අතිපට්ඨාන තුන. තේරුණානේ? ඕක නොදන්නේ ඉතින් බහුබූත කරනවා ගොඩාක්. කරන්න දෙන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්වනවා එතන නෑ නිවන. සක්කාය දිට්ඨිය හක් කරන්න බෑ. වේදනා චිත්ත ධම්ම කොච්චර වැඩුවාද? ලැබෙන්නේ රූපාවචර හෝ අරූපාවචර ධ්‍යාන. නමුත් කාය වේදනා චිත්ත ධම්ම වැඩුවා සක්කාය දිට්ඨිය හක් වෙනවා. තේරෙනවනේ? කාය වේදනා චිත්ත ධම්ම වැඩෙන්නවා නම් කායනුපස්සනාව කයෙන් එන වර්තමාන අරමුණ භාවනා කමටහන වෙන්න ඕන. හිතෙන් හදපු සමත කමටහනක් වෙන්න බෑ. ඒ කියන්නේ වඳුරු පුහුණුවකින් ලැබෙන්නේ වේදනා චිත්ත ධම්ම. නරි පුහුණුවකින් ලැබෙන්නේ කාය වේදනා චිත්ත ධම්ම. බුදුහාමුදුරුවෝ පෙන්වන සතිපට්ඨානේ වඩන්න සතර සතිපට්ඨානේ වචනේ හැම වෙලේම දේශනා කරන සතිපට්ඨානේ වඩන්න කියලාත් නෙමෙයි දේශනා කරලා තින්නේ බුද්ධ දේශනාවල සතර සතිපට්ඨානේ වඩන්න. තේරෙනවා නේද? ඇයි එහෙම හතරක් කියන්නේ? උද්දකාරාම පුත්‍රත් ඉගැන්වුව බෝධිසත්වයන්ට තුනක් වඩන්න. තේරෙනවා නේද? ආලාර කාලාමත් ඉගැන්වුව බෝධිසත්වයන්ට සතිපට්ඨාන තුනක් වඩන්න. එතන නිවන නැහැ. උද්දම් භාගිය සංයෝජන වලට කොටු වෙන එක විතරයි වෙන්නේ. තේරෙනවා නේද? නිවන ලැබෙන්න නම් මුල් සක්කාය දිට්ඨිය සංයෝජනේ කඩාගෙන යන්න ඕනේ. යටපච්චරගෙන ගිහින් වැඩක් නෑ. එතකොට මුල් සංයෝජනේ කඩාගෙන යන්න නම් සක්කාය දිට්ඨිය කඩාගෙන යන්න නම් සතර සතිපට්ඨානේ වැඩි යුතුයි. තේරෙනවා නේද? එහෙනම් දැන් ඔයගොල්ලෝ වඩන්නේ සක්මන් භාවනාව. ඔය සක්මන් භාවනාව මෝඩය වගේ කරොත් ඔය ගමන ගියේ.
කොහොමද යන්නේ? දැන් වම් කකුල පොළොවට වදිනකොට ඊගෙන අවධානය තියෙනවා. ඕකයි කමඨාන. දකුණු කකුල පොළොවේ වදිනකොට අවධානය තියෙනවා. එතනයි කමඨාන. දැන් කාලයක් යනකොට සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? මගේ ශාරීරිය කියලා තේරෙන එක. දිට්ඨිය දැක්ම. දැන් ওই කමඨාහනේ මේ ඉන්නකොට දිගටම සක්මන් කරනකොට ඉස්සරහ මොස්තරේ දාපු කොණ්ඩෙට මතක් වෙනවද? ඈ අද උදේ ඊයේ සැලුන් එකට ගිහිල්ලා දාගත් එක මතක් වෙනව නම් කමඨාහන තියෙද? නෑ. එහෙම මතක් වෙනව නම් කමඨාහන නෑ. තේරෙනවනේ? ඒ මතක් වෙනකොට තිට්ටිය මොකද්ද? සක්කාය දිට්ඨිය. මගේ කොණ්ඩ මොහොතේ. එතකොට අද උදේ ගාගෙන ආපු ක්‍රීම් ටික මතක් වෙනවනම්? ආ සක්කාය දිට්ඨිය. එතකොට ක්‍රීම් ගාගෙන ආවේ නැත්නම් මතක් වෙන්නේ ඉඩකඩ අඩුද වැඩිද? ආ ඒ එහෙම තිල් ගන්න කිව්වේ බුදුහාමුදුරුවෝ. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩල කියලා. ඒවනේ කපුටු වගේ කිව්වේ දැන් ගිරව් වගේ. නිකන් නෙමෙයි ඉල්ලලා ගත්තේ. එච්චරයි මෙහි තියෙන වෙනස. ඉල්ලලා ගන්න කරන්නේ අර නැහැ දික් වෙන. ඉල්ලලා ගත්තත් එකයි නිගහන් ගත්තත් එකයි ඒක මොකද්ද වෙන්නේ කියලා දැනගන්න. තේරෙනවනේ මොකටද මේක කියන්නේ? කපුටු වගේ කියලා සුදුරෙද්ද අපරෝලා ගෙදෙට්ට යන්නද මේ කියන්නේ? තකාය දිට්ටි අහක් වෙන්නේ ඕව කරන්න කරන්න බෑ. පුහුණු වෙන දවසේ ඒක ඔක්කොම නවත්තන්න. තේරෙනවනේ? අන්න එහෙම ඒ නැහැදිච්ච එකන් අඩු කෙනෙක් දැන් සක්මන් කරනවා. කොණ්ඩ මොහොතරවලට මේ කොණ්ඩ මස්තුවලට ගෙදෙද්දි කැමැත තිබුණාට කමන්නේ. මම මේ කියන්නේ පන්සලට ආපුවා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ එහෙමයි කියන්නේ. මම නැහැ ඕක දැන් කොණ්ඩේ කපලා ඊගාවටේ උපාසකම් වල. අපිට ලක්කාය දිට්ටි නෑ. ඒකින්ද හාමුදුරනේ මං හිස බූ ගෑවා. අර කිට වැඩි මං හොඳයි නේද? එහෙම නැහැදිච්චෙවුන් ඉන්නේ මේ. ඔච්චර හරි ඕන ගමන අරකිට වැඩිය උසස් වෙන්නේ. දැන් ඒක කියා කොණ්ඩේ බූ ගෑවා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. තේරෙනවන්නේ ඇඳුම් ඇඳේ නැහැ කියලා මේක විසඳෙන්නේ නැහැ. තේරෙනවනේද? එහෙම බුදුහාමුදුරුවෝ දේශනා කරලත් නැහැ. කියලා තියෙන්නේ මේ පොයට මේ වැඩි කරන්න එපා මේ පුහුණු ගන්න බෑ. තේරෙනවනේද? දැන් මේ පුහුණුව සාර්ථක නැහැ බොරුව කරන්නේ ඒක. ඒ සක්කාය දිට්ඨිය පෝෂණය කරමින් කරන අතිපට්ඨානේ වැඩක් නෑ. වැඩෙන්න බෑ. දැන් ඔහොම අර වම් කකුලයි දකුණු කකුලයි ගැන අවධානයෙන් ඉන්නකොට හරියට අර මෝඩයාගේ කමටහනේ ඉන්නකොට ඉස්සෙල්ලාම ඔය පේන දේ එච්චර ගණනක් නැතුන පේන්නේ නැතු යන්නේ පේනවා. ඇලීම් ගැටින් නැතු යනවා. ඇයි? කමටහනට දක්වන උනන්දුව හින්දා. වෙන දෙයක් හින්දා නෙමෙයි මේ වෙන්නේ. තේන කමනහට දක්වන උනන්දුව තමයි බුදුහාමුදුරුවන්ට දක්වන ගෞරවය. ධර්මයට දක්වන ගෞරවය. තේරෙනවනේ? දැන් අර ඒ ධර්මයට දක්වන ගෞරවයෙන් හින්දා කමටහනීම සතිය පවත්තන්න ටික ටික හැමදාම පුරුදු වෙනකොට ප්‍රතිඵලය තමයි ඇහැට පේන රූපේ වටින්නේ නැතුව යනවා. ඇලීමක් ගැටීම අඩු වෙනවා. කනට ඇහෙන ශබ්ද වලට එතනක් නැතුව යනවා. අර ශරීරයේ වෙන තැන් වලට අවස්ථාව අඩු වෙනවා. දැනුණට ගණන් ගන්නෑ. කොන්ද රිදුනට ගණන් ගන්න. රිදෙන්නේ නැති වෙන්නේ නෙවෙයි මේ වෙන්නේ. තේරෙනවනේ? දැන් කොන්ද රිදෙනවට ගණන් ගන්න නෑනේ සප්පු සවාරි ඉන්නකොට. ඕක දැන් කමටහන් වඩන්න ඕනෙත් නෑ. දන්නවනේ අත්දැකීම අනුව. තේරෙනවනේ? දැන් ඒ වගේ මේකත් කමටහන ලොකු වෙලා අර කහේ දැනෙන අනිත්යන් වලට දැනීම් තිබුණාට ගණන් ගන්නෑ. දැන් ඒ අවසානේ ඉතුරු වෙන්නේ මගේ ශරීරය කියලා කොච්චර දෙහන යටිපළු දෙක විතරයි. තේරුණානේ? දැන් යටිපළු දෙක මගේ වෙලා ඒ කියන්නේ වම් කකුල පොළවේ වදිනකොට තේරෙනවා එතන තියෙන දිට්ඨිය සක්කාය දිට්ඨියමයි. වම කියලා තේරෙනවා දකුණ කියලා තේරෙනවා. මොකද මම කකුල මගේ. ම කකුල ශරීරයේ කොටසක් මගේ කියලා තේරෙන තැන දිට්ඨියයි සක්කායයි දිට්ඨිය. දැන් ඔහොම ඔහොම කරනකොට මම කිව්වා ඔය භාවනාවේදී සක්කාය දිට්ඨියට පෝෂණය වෙන්න බැරි බලය පතුරවන්න බැරි තත්ත්වයට කය හැසිරෙනවා. අනික ඉන්ද්‍රිය හැමපත් වෙන්නේ නැහැ ලේසියට. ඒ අනික ඉන්ද්‍රිය තුල නෙවෙයි සක්කාය දිට්ඨියදී. තේරෙනවනේ? මගේ කය කියලා මගේ ශරීර කොටසක් කියලා තේරෙන්නේ මස් ඇටලේ තේරෙන තාක්කල් විතරයි.
මස්සට තේරෙන්නේ කයෙන් ඇති වෙන සිතක පහළ වෙන සති කියන ධම්මයට. සති කියන්නේ ධම්මයක්. තේරුණානේ? සතිපට්ඨානේ භාවනාවක් වඩලා වර්තමාන අරමුණක සතිය පවත්වනකොට ඔය සති කියන ධම්මය නිකම්ම සංසාරයේ හදන ධම්මයක් බවට ආත්ම වෙච්ච ධම්මයක් නෙවෙයි අනාත්ම ගුණය ප්‍රකට කරනවා සතිපට්ඨානේ. එතකොට සති කියන ධම්මය සති ඉන්ද්‍රිය සති බලය සති සම්බොජ්ජංගය වෙනවා. ආන්න සති සම්බොජ්ජංගයට මස් ඇටලෙ තේරෙන්නේ නැහැ. තේරෙනවද? සති සම්බොජ්ජංගයට තේරෙන්නේ අහුවෙන්නේ මස් ඇටලී හැදිච්ච ධාතුවල ගුණයි. එහෙනම් දැන් කමටහන ධාතු වුණොත් සක්කාය දිට්ඨිය පෝෂණය වෙන ගුණ මූලික ගුණ ටිකක් වෙනවා. එහෙනම් කයෙන් ධාතු ගුණ ප්‍රකට වෙන්නේ. තේරෙනවනේ? දැන් මගේ ශරීරය කියලා තේරෙන්නේ සති චෛතසිකයට. ඒක ආත්ම වූ චෛතසිකයක්. ආත්ම වූ ධම්මයක්. එතන දුක තියෙනවා. මගේ ශරීරය තේරෙන තැන දුකයි. මොකද සතිය කියන එක ආත්ම වෙලා. සතිපට්ඨානේ වඩනකොට අර කමඨහනට අදාළ ශරීර කොටස සතියේ එතෙන්දි පහළ වෙන සතිය සති චෛතසිකය නෙවෙයි. අනාත්ම ගුණ වලට ගියේ සති සම්බොජ්ජංගය වෙන කවදා හරි වෙන්න ඕන. තේරුණානේ? එතකොට සති සම්බොජ්ජංගය ආත්ම ධම්මයක් නෙවෙයි. අනාත්මයි. බොජ්ජංග කියන ඒවා ධම්ම අනාත්ම මිච්ඡා. චෛතසික කියන ඒවා ධම්ම ආත්ම මිච්ඡා. එතකොට චෛතසිකමයි මේ බොජ්ජංග වෙන්නේ. තේරුණානේ? අභිධර්ම ටියුෂන් ගියාට හරියන්නේ නැහැ. වඩන්න ඕනේ සතිපට්ඨාන. ඕවාණං කළ කොමසාරිසි ගිනි උන ගන්නේ. තේරුණානේ? දැන් ඊට පස්සේ මෙහෙම දැන් දිගට යනකොට අර කය ධාතු තේරෙන හැම තැනම එහෙනම් සක්කාය දිට්ඨියට ලඟින්න බෑ. ඒ වුණාට උපාසකම්මලා ලග්ගෝනෝ ආය. අර පරණ පුරුද්දට මෝස්තර දාලා පුරුද්දට. දැන් ධනිස්සේ ධාතු ගුණයක් දැනෙනවා. මේක ආතරයිටිස් කියලා ධාතු ගුණයක ගැටෙනවා. එතකොට සක්කාය දිට්ඨිය ලඟිනවා. තේරෙනවනේ? එතකොට ධාතු ගුණ තේරෙනකොට අකුසල් මුල් ටික යට. තේරෙනවනේ? දැන් ධාතු ගුණ තේරෙන්නේ නැහැ. මනසේ යට හැංගිලා. ධාතු ගුණයට ඇලෙනකොට හෝ ගැටෙනකොට අර යට තියෙන මූලයෙන් එන්නේ. ඒක අකුසලයේ නෙමෙයි එන්නේ. අකුසලේ නම් එන්න ඕනේ උඩට එන්න ඕනේ. තේරෙනවනේ? මේ එන්නේ අකුසලයේ නෙමෙයි යට මූලයෙන් එන බැම්මයි එන්නේ. බැඳීමයි. එතකොට ධාතු ගුණයකට ඇලෙන්නේ නැතිව ගැටෙන්නේ නැතිව හිටියොත් අර බැම්ම මැකෙනවා. තේරෙනවනේ? එහෙනම් කවද හරි ඔය කරන ඕනම සතිපට්ඨාන කායනුපස්සනාව භාවනාවකින් ධාතු ගුණ ප්‍රකට වෙලා ඒවට අංශු මාත්‍රයක් ඇලෙන්නේ නැති අංශු මාත්‍රයක් ගැටෙන්නේ නැති තැනක් පාස් කරොත් සක්කාය දිට්ඨිය නෑ. තේරෙනවනේ? හැබැයි මම නම් එහෙම කරනවා කියන අයගේ තියෙන්නේම සක්කාය දිට්ඨියයි. මේක තමන්ට තේරිලා කරෙන්නේ කන් නෙමෙයි භාවනාව බහුලීකත වෙලා වෙන්න පුළුවන් කියලා. තේරෙනවනේ? අපි නම් ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ කියන පඬිතයෝ ළඟ තියෙන්නේම සක්කාය දිට්ඨිය. දැන් කියන්නේ එහෙමනේ ඇහුවම ධාතු ගුණ තේරෙනවා. ඇලීම ගැටීම නැහැ මම නම් එහෙම නැහැ. ආ එතකොට ඇලිලා ගැටිලාමයි. නැත්නම් එහෙම වචන බිහි වෙන්න බෑ. ඇලුන් නැත්නම් ගැටුන් නැත්නම් එහෙම දිට්ඨිය ඇති වෙන්න බෑ. සංකල්පන ඇති වෙන්න බෑ. තේරෙනවනේ? නිකන් රඟපාල වැඩක් නැහැ. ඔය කරන භාවනාවෙන් එතකොට ඉස්සෙල්ලා මහක්කන්නේ සක්කාය දිට්ඨිය. තේරෙනවනේ? මනෝ ඉන්ද්‍රිය පුහුණු කරලා සක්කාය දිට්ඨිය යටපත් වෙනවා. මිසක් කහක් කරන්න බෑ. ඒකයි උද්දකාරාම පුත්‍රට වැරදුනි. තේරෙනවනේ? ඔයගොල්ලන්ටත් ඉතින් ජප කරලා නිවන් දකින්න පුළුවන් නම් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ නෙවෙයි ඔයගොල්ලෝ. උද්දකාරාම පුත්‍රගේ ශ්‍රාවකයෝ වෙයි. තේරෙනවනේ? එතන තියෙන්නේ නිවන මොකද්ද? රූප රාගව අරූප රාග මාන උද්දච්ච විද්‍යාවලින් හැදිච්ච නිවන. බන්ධන පහකින් හැදිච්ච නිවන.
තේරෙනවනේ සතිපට්ඨානේ වැඩුවොත් ඉස්සෙල්ලාම ওই විදිහට කය ධාතු වෙලා ඒ ධාතු වලට ඇලෙන්නේ නැති ගැටෙන්නේ නැති මොහොතක් පාස් කරවක ඒක පහත් කරනවා කියන එක තමන් කරා කියලා බොරු හදා ගන්නත් එපා බුදුහාමුදුර කෙරෙහි විශ්වාසයෙන් භාවනාව කරන්න තේරෙනවනේද මට මනින්නවත් බෑ ගුරුවරයෙකුට මනින්නවත් බෑ වෙන කාටවත් කියන්නවත් බෑ තමන්ට කොහොමවත් කියන්නේ මේ වගේ නැහැදිච්ච වැඩ නොකර මෝඩයා වගේ කමටහන වැඩේ තේරෙනවනේද බුදුහාමුදුර දේශනා කරලා තියෙනවා නම් මේකෙන් මේක වෙනවා කියලා කවදාරි වෙයි උනත් එකයි නැතත් එකයි තේරෙනවනේ ඒතර ධාතු ගුණ ප්‍රකට වෙලා තිනෝ නම් ඒවට ඇලෙන්නේ නැති ගැටෙන්නේ නැති තැනදී ඔන්න ඔය කියන පළවෙනි ගුණය අහක් වෙන්නේ සක්කාය දිට්ඨිය අහක් වුණාම මොකක්ද ඊගාවට නිකම් අහක් වෙනවා බැමි ඔව් දෙක මොනවද විචිකිච්ඡාව කියන්නේ ඔව් දැන් සක්කාය දිට්ඨිය ඇති වෙනකොට ඇත්තටම එක සැරේ මැමි 10ෙම ශනීම මහක් වෙනවා. තේරෙනවා නේද? සක්කාය සෝවාන් වෙනවා කියන තැනදී ওই මැමි 10 ශනීම අහක් වෙනවා. අහක් වෙලා ඊගාට මැමි 7කට සීමා වෙනවා. තේරෙනවා නේද? එතකොට මගේ ශරීරය කියන එකක් තේරෙන්නේ නැහැ ඒ ධාතු ගුණත් එක්ක. එයාට. ඒකම බැමි 10ම නැති තැන දුක නෑ තේරෙනවනේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දුක නැති තැනක් තියෙනවා සංසාරේ තණ්හාව නැති තැන ආන්නේ සැකේ ආය ඇදින්නේ තේරෙනවනේ දැන් ඒවා බොරුවට හදන්න බෑ උපාසකම්මලා රෝවාන් වෙලා ආන්නේ මොකද සෝවාන් ඒ වුණාට මට මේ බුදුහාමුදුරුවෝ ගැන සැක හිතෙනවනේ ඒ මොකද රෝහන් වෙලා ලංකාවේ බුදුහාමුදුරුවෝ උපදුනා කියන කල්ලියේ පොතක් අහුවෙලා ගියෝලා තේරෙනවනේ දැන් ඒක කියලා දෙන්නේ දැන් ඉන්දියාවේ නෙවෙයි බුදුහාමුදුරුවෝ පහළ වුණේ ලංකාවේ දැන් අර හොර සම්මා දිට්ඨි උපාසක අම්මා අර පොත කියෝලා හොරේ දැන් සැකියා ඇත්තටම හැබැයි බුදුහාමුදුරු ලංකාවේදී හිටියේ ඉන්දියාවේ. ඒ ඔය සක්කාය දිට්ඨිය හක් වුණාම තියෙන්න ඕන ලක්ෂණයක් නේද? සක්කාය දිට්ඨිය හක් වුණාම බුදුහාමුදුරු ඉපදිච්ච දෙන ප්‍රශ්නයක් නෑ යාට. තේරෙනවද? පින්නම් පාපු දෙන ප්‍රශ්නෙකුත් නෑ. ජීවත් වෙච්ච විදිහ ප්‍රශ්නෙකුත් නෑ. තේරෙනවනේ නැහැ උපාසකම් වලට පෙළ කෙලාට හැට පැන්නම බුදුහාමුදුරුව සැතපෙච්ච විදිහට ගෙදර සැතපෙන්න යනවා දකුණු ඇලේට එතකන් හිටියේ රත්යාදෝග ගහ ක්ලබ් වල හැට පැන්නම දකුණු ඇලේට සැතපෙන්න ඕනේ තේරෙනවනේ මොකද මේ බුදුහාමුදුරන්ගේ ජීවිතය ආදේශ කරන්නේ එහෙම එකක්ද මේ කියන සැකය නෑ දුක නැති තැන තේරෙන්නේ තේරෙනවනේ නැතු අනි මනස් ගාත එකකාගේ තියන්න මතවාද ඔල සැකය නෙමේ මේ කිය ඒ සැකහක් වෙන්නේ කවදාව ඊට වස්සේ සකයි දිට්ටියහක් වුණොත් තව නැති නො එක අම්මකක්ද සීලබ්බත පරාමාස ඒ කියන්නේ මොකක්ද සීලබ්බත පරා සීලයේ තියෙන්නේ කොහේද සීලේ තියෙන කය වචනේ ශරීරේ නේද සක්කාය දිට්ඨිය ශරීරය මගේ කියන දිට්ඨිය නේද එහෙනම් දැන් නිවනක් තියනවා දුක නෑ බල්ලෙක් වගේ හැසිරුණාම කියලා බල්ලෙක් වගේ නිදා ගන්නවා කනවා බොනවා ඔවට යදාගත්තේ මොකද්ද ශරීරය බල්ල වගේ කෑ ගැහුවේ කටින් තේරෙනවනේ දැන් සීලබ්බත පරාමාස කියන්නේ එන්නේ මේ ශරීරයේ විතරක් යොදාගෙන කායික හා වාචික ක්‍රියාවලින් නිවන් දැක්කේ කියන දේ ඒක තමයි සීලබ්බත පරාමාස වලින් වෙන්නේ තේරෙනවද දැන් ඔන්න දැන් උපාසකාවක් හිතාගෙන ඉන්නවා උඹලකට නොකා හිටියොත් තමයි නිවන් දකින්න පුළුවන් ඒ 2018 ලංකාවේ කොළඹ උපාසිකාවා එන උපාසකී
කිස්තු පූර්ව 6 වෙනි සියවසේ ඉන්දියාවේ හිටිය උපාසක උපාසිකාව එහෙම කරේ නැහැ. බල්ලෙක් වගේ හැසිරුණොත් තරකෙක් වගේ හැසිරුණොත් නිවන් දැක්කේ. එතනත් ඉන්නේ සීලබ්බත පරාමාස. තේරුණානේ? දැන් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා සබ්බ පවස්සා කරණම් වෙලා නිවන් දකින්න උදව් වෙන්නේ කියලා. ඔය සියලු පාපේ තියෙන්නේ කය වචනේ ඉන්නේ. ඕකනේ බුදුහාමුදුරු දෙන උපදේශය. නැතුව මේ එක එක මොහොතරේට ජීවත් වුණා කියලා නිවන් මාර්ගේ පෑදෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඒවා ඔක්කොම සීලබ්බත පරාමාස. තේරුණානේ? දැන් ලකයට හිතෙන්නේ දැන් 60 පැනනකම් ඇන්දේ හොඳටම පාට ඇඳුම්. දැන් මේ නිවන් දකින්න බෑ දැන් පාට ඇඳුම් ඇඳලා. සුදු රෙද්දම පෙරවන්න ඕනේ. මොකද්ද? සීලබ්බත පරාමාස. දැන් රෙද්දේ නිවනදී. නිවන් මාර්ගයේ තියෙන රෙද්දස්සේ. තේරුණාද? එහෙම නැහැදි කී උපාසක උපාසිකාව ඉන්නවනේ. තේරුණානේ? ඒවා තමයි සීලබ්බත පරාමාස කියන්නේ. මේ ශරීරයක තියෙන විකෘති ක්‍රම වලින් නිවන් දකින්න. විකෘති ක්‍රම නෙමෙයි බුදුහාමුදුරු දීලා තියෙන සියලු පව් අහක් කරන්න. ඔන්න පාපේ තියෙන ශරීරය තුල. ඒ ටික අහක් කරන්න වෙන ඒවා කරාට හරියන්නේ නැහැ. තේරුණානේ? ඒ හැම හැම එකම තියෙන සීලබ්බත පරාමාස. දැන් ඔන්න ඔය තුනම අහක් වෙනවා. තේරුණානේ? හැබැයි එහෙම වුණත් අනික් බන්ධන තියෙක තියෙනවා. මොකද්ද? කාමරාග පටික. ඒවා තියෙනවා. ඒකට කමක් නැහැ. මේක අහක් වෙනවා. එතකොට බැමි 10ම අහක් වෙනවා සෝවාන් වෙන මොහොතේ. ආය හැබැයි සෝවාන් ඵලයේදී ඉඳලා ඊට එහාදී අර බැමි 10න් 7ක් වැඩ කරනවා. සකදාගාමි වුණත් බැමි 7ම තියෙනවා. අනාගාමි වෙනකොට බැමි 7න් 5ක් මහක් වෙලා. තේරුණානේ? රහත් වෙනකොට බැමි 10 මහක් වෙනවා. තේරුණානේ? එතකොට සෝවාන් වෙන්නේ සතිපට්ඨානේ වැඩ ළමයි, රහත් වෙන්නේ ඒ සතිපට්ඨානේ බහුලීකත වෙලාමයි. තේරුණානේ? නැතු වෙන කමටහම් මේකේ නෑ. ලංකාවේ අය ඔක දන්නේ නැතුව සෝවාන් වෙන්න එක කමටහම් ක්‍රමයයි, සකදාගාමි වෙන්න වෙනම කමටහනයි. ඒවා වැඩියෙන් ඒ වගේ ඒවා වැඩියෙන් පුරුදු කරන්නේ ඔය පෙන්ෂන් ගිය ඉස්කෝලේ හාමිලා මේ සිල් මෑණියෝ වෙලා. දැන් ඒගොල්ලන්ට මහා රුදාවක් තියෙන්නේ මේ අමුතු රහත් වෙන්නේ. ඒගොල්ල වල කරන්න තියෙන ඕනම බලු වැඩ ටිකක් කරලා හැට මැන්නට පස්සේ ධර්මයේ විකෘති කරලා මැරෙන්න දෙපේ. ඉතින් ඕවා වෙන්නේ කමට අහනයි. අනාගාමි වෙන්න තව කමට අහනයි. කොහොමද දීලා මිනිසුන් මොලා කරලා ඒවට රැවටෙනේ වෝ. එතනත් ගිහිල්ලා මිත්‍යා දෘෂ්ටි ගත වෙලා හතරපාය යන්න වාර පපා ගන්න. තේරුණානේ? ඔය වගේ රුදාවල් හදා ගන්න එපා. ඔය වඩන සතිපට්ඨානේ වඩන්නේ. දැන් පැහැදිලි වුණානේ මොකද්ද මේ සංයෝජන? රාගක්ඛයෝ නිබ්බාණං කියන්නේ අර අකුසල මූලය සම්පූර්ණයෙන් අහක් වෙනකොට ඔය සංයෝජන 10ම අහක් වෙනවා. සංයෝජන කියන්නේ අකුසල මූලයයි වර්තමානයේ අරමුණකට හැදෙන මමත්වයේ නැමැති තණ්හාවයි අතර බන්ධනිය. තේරුණානේ? ඔය බන්ධන තියෙන තාක්කල් තණ්හාව තියෙනවා. තණ්හාව තියෙන තාක්කල් දුක තියෙනවා. දුක හදන කෙනා දුක හදන බැමි 10 තමයි සංයෝජන 10. ඒවා කැඩෙන විදිහ තමයි ඔයගොල්ලෝ කරන භාවනාව. තේරුණා නේද? මෝඩය වගේ කරන්න ඕනේ. පණ්ඩිතය වගේ කරව බැමි වැඩි වෙනවා. සක්කාය දිට්ඨි වැඩි වෙනවා. තේරුණා නේද? ඉතින් හැමෝටම කියා දුන්නේ ඒකම එකම දේ හැමදාම මේ ධර්මානුකූලව පැහැදිලි කිරීම විතරයි. මේවා ඉගෙන ගත්තා කියලා සක්කාය දිට්ඨිය හක් වෙන්නේ නැහැ, වැඩි වෙනවා මිස. ඉගෙන ගැනීමෙන් නෙවෙයි සක්කාය දිට්ඨිය හක් කරන්නේ, දීපු කමටහන බහුලීකත වීමෙන්. ඉතින් හැමදෙනාටම අද දවසෙත් ඒ තමන් කරගෙන යන කමටහන් බහුලීකත කිරීමට ශක්ති ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අනුශාසනා අවසන් කරනවා. 12 මාර්ට 3 ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අවශ්‍ය ලිඛිතවල ලියලා තියන්නේ ප්‍රශ්න. හැමදෙනාටම තෙරුවන් සරණයි.